අයිබවන් සුබ සන්ධ්‍යාවක් අදත් නැනපලස වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ දැන් ඉතින් සෙල්ලම් කර කර හිටියා ඇති දැන් පාඩමට හිත යොමු කරන වෙලාව අදත් ශිෂ්‍යත්ව පන්තිය වෙනුවෙන් තමයි මේ මුල් හෝරාව වෙනුවෙන් ඉතින් අදත් සුපුරුදු විදිහටම අපේ උපකාරක පන්ති උපදේශක අතුල පුෂ්ප කුමාර මහතා එකතු වෙලා ඉන්නවා නැනපලස වැඩසටහනත් සමග ශිෂ්‍යත්ව දරුවන් වෙනුවෙන් අදත් වටිනා කරුණු කාරණා කියලා දෙන්න අයිබවන් අයිබවන් इतने नतुल महात्म्यात सामग अपि सूदान में निन्नो इदियेट अपे पाडं वेड़ कटेतु करगने आन अद दवसे दित परिसरे विशेट अदालव शिष्यत्त दर्वान वेन वेन पोरु पाडं की हेप्याक केल देन्न सूदान में निन्नो इसे नां अबतु मांटा यावस्ता एहमनां द्वेपुते अद दवसे अपि परिसरे पाडं वलट अदालव उबट इदिरिपात किरी मत सूदान करला तिपेनवा तवात विशेष पाडमा एतमाई गमनागमने पाडम स्वर्णवाहिनी नेनपलस वेडसटहन तुलिन पसुगिय दिनवल ओब परिसरय पाडम गणनावक अध्ययनय करनु लबुवा अद दवसेत हेमनम सूदानम वेन्न ओबट मतकाई लियागन्नट यमक तिबेनम पेंसल पोत आदियद रगिन सूदानम वन्न गमनागमने पाडम अपि अद अध्ययनय करमु पलमुयेम्म गमनागमने पाडमट अदालव अपि मे तुनश्रेणिय हतरश्रेणिय पहश्रेणिय कियन परिसरेतेम तुनम मेकट अपि संबंध करला तियेनवा एकत् विशेषत्वयक् एहेमनम् अपि पलमुयेम्म वाहनवलिन् निकुत् करनु लबन संज्ञा पिलिबंधव तमयि अध्ययनय करन्न सूदानम् वेन्ने ओब दन्नवद ओय पुते मे तिरिंग तद करनवा कियला कियन्ने मे ब्रेक කරනවා කියන එකනේ එතකොට තිරංග තද කිරීමේදී වාහනේ දැල්වෙන බල්බේ වර්ණය රතු වර්ණය බ්‍රේක් කරද්දී රතු වර්ණය තමයි දැල්වෙන්නේ සමහර විට දුවල පුතාලා මේ වාහනවල ගමන් කරුවට මේ බල්බ ගැන ඔබ වැඩිපුර අවධානය යොමු කරන්න ඕන ඔබේ නිවසේ වාහනේදී ගමන් කරුවත් සමහර දුවල පුතාලා මේ අදාළ කාර්යයන්වලදී මේ නිකුත් කරන සංඥා පිළිබඳව හොඳින් දැනගන්නට ඕන ඊළඟට දුවේ පුතේ අපි බලමු වාහනයක් වමට දකුණට හැරවීමේදී මොකක්ද බල්බේ වර්ණය කියලා වාහනයක් වමට දකුණට හැරවීමේදී කහ වර්ණය තමයි දැල්වෙන්නේ හොඳින් මතක තබා ගන්න ඊළඟට අපි බලමු වාහනවලින් නිකුත් කරන සංඥා යටතේ වාහනයක් පිටුපසට ගැනීමේදී ඒ කියන්නේ වාහනය අපි ඔබ ඇතම් වෙලාවට මේ රිවර්ස් කරනවා කියලා ඔබ වචන භාවිතා කරනවා වාහනයක් පිටුපසට ගැනීමේදී දැල්වෙන බල්බේ වර්ණය සුදු ඒකට හේතුව රාත්‍රී කාලයේ වාහනය පිටුපසට ගැනීමේදී රියදුරාට හොඳින් දැర్శණය වෙන්නට ඕන පිටුපස ඒ නිසා තමයි මේ වාහනය පිටුපසට ගැනීමේදී සුදු වර්ණය බල්බය දැල්වෙන්නේ ඊළඟට අපි වාහනවලින් නිකුත් කරන සංඥා යටතේ වාහනය නවතා තැබීමේදී මොකක්ද දැල්වෙන බල්බේ වර්ණය කියලා බලමු මෙතන වාහනය නවතා තැබීමේදී කියද්දී අපි ඔබ භාවිතා කරන වචනයක් මේ පාක් කරන පාකින් ලයිට් ඒතකොට සුදු වර්ණය තමයි අදාළ වර්ණය වෙන්නේ ඇතැම් විට සමහර වාහනවල මේ නවතා තැබීමේදී විවිධ වර්ණයෙන් යුතු බල්බ මේ සඳහා යොදාගෙන තිබුණත් සම්මත වර්ණයේ වන්නේ වාහනේ නවතා තැබීමේදී සුදු වර්ණය. අපි බලමු අපි දැන් කතා කරුවා තිරංග තද කිරීමේදී රතු වර්ණය කියලා අපි නැවතත් බලමු ඒ කොයි ආකාරයෙන්ද කියලා. තිරංග තද කිරීමේදී රතු වර්ණය තමයි අපි දැල්වෙනවා කියලා ඔබට කිව්වේ වාහනය වමට දකුණට හැරවීමේදී දැල්වෙන බල්බේ වර්ණය කහ ඔබට දැක ගන්න පුළුවන් දැන් එහි දර්ශනයක් වමට හැරවීමේදී හෝ දකුණට හැරවීමේදී කහ වර්ණය ඊළඟට වාහනය පිටුපසට ගැනීමේදී ඔබට මතකයි සුදු වර්ණය කියලා කිව්වා
ඊළඟට වාහන භාවිතයේදී සිදු කරන අයහපත් හැසිරීම වාහන භාවිතයේදී සිදු කරන අයහපත් හැසිරීම යටතේ වාහනේ නලාව අධික ශබ්දයෙන් හැඬවීම දුවේපතේ ඔබ දකිනවා මේ රියදුරන් මේ අයහපත් හැසිරීම වල යෙදෙනවා ඇතැම් අවස්ථාවල ඊළඟට අහිතකර දුම් පරිසරයට මුදා හැරීම ඒකත් වාහන භාවිතයේදී සිදු කරන අයහපත් හැසිරීමක් තමාට නියමිත මන්තිරුවේ ගමන් නොකිරීම එතකොට වාහනවලට ගමන් කිරීමේදී මේ මන්තිරු නීතිය අනුගමනය කරන්නට ඕන නියමිත මන්තිරුවේ ගමන් නොකිරීමත් අයහපත් හැසිරීමක් විදියට අපිට ගන්න පුළුවන් ඊළඟට පදිකයන්ට අනතුරු වන ආකාරයෙන් වාහන හැසිරවීම උදාහරණයක් ගත්තොත් කහයිරෙන් ඊළඟට පදිකයන් මාරුවේද්දී වගේ මේ රියදුරන් අනතුරු වන ආකාරයෙන් ඇතැම් අවස්ථාවල වාහන හසුරවනවා අපි දැකලා තියෙනවා තමාට වාහනයේ ගමන් කරන මගීන්ට පාරේ ගමන් කරන වෙනත් වාහනවලට හා අනතුරු සිදුවිය හැකි ආකාරයෙන් අධික වේගයෙන් රියපැදවීම මෙන්න මේකත් වාහන භාවිතයේදී සිදු කරන අයහපත් හැසිරීම ඉතින් දුවේ පුතේ ඔබ අනාගතයේ රියදුරෙක් වෙන ඔබ වාහනයක් පදවන පුද්ගලයෙක් වෙයි අනාගතේ ඔබ මෙන්න මේ වාහන භාවිතයේදී සිදු කරන අයහපත් හැසිරීම් වලින් ඔබ ඉවත් වෙන්නට ඕන මේ දේවල් ඔබ නොකරන්නට ඔබ කටයුතු කරන්නට ඕන ඊළඟට ගමනාගමනයේ පාඩමේදී අපි පොදු වාහනවල ආසන වෙන් කර ඇති ආකාරය ගැන සාකච්ඡා කරලා බලමු පොදු වාහනවල ආසන වෙන් කිරීමේදී පූජ්‍ය පක්ෂය සඳහා ආසන වෙන් කරලා තියෙනවා එතකොට අපි මේ පූජ්‍ය පක්ෂය සඳහා ආසන වෙන් කර ඇත ඊළඟට ආයෙත් ගැබිනි මාතාවන් සඳහා වෙන් කර ඇත කියන ආසනවල අපි වාඩි වුණාට ප්‍රශ්නයක් නැහැ හැබැයි පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇති ආසනයට පූජ්‍ය පක්ෂයේ කෙනෙක් බස් රථයට ගොඩ වුණොත් ඒ වගේම ගැබිනි මාතාවන් සඳහා වෙන් කර ඇති ආසනෙ අපි වාඩි වෙලා ඉද්දි ගැබිනි මාතාවක් බස් රථයට ගොඩ වුණොත් අපි ඒ අසුන පරිත්‍යාග කරන්නට ඕන ඊළඟට ආබාධිත පුද්ගලයන් සඳහාත් ආසන වෙන් කරලා තියෙනවා අපිට මේ ආසන වල වාඩි වුණාට එහෙමනම් ඒ විශේෂිත පුද්ගලයන් බස් රථයට නැගගත් විට එම ආසනෙ අපි පරිත්‍යාග කරන්නට ඕන ඊළඟට බස් රථයක ගමන් කළ යුතු ආකාරය දුවල පුතාලා මේ බස් රථවල ගමන් කරද්දී මෙන්න මේ දේවල් පිළිපදින්නට ඕන වැඩිහිටි ගැබිනි මව්වරුන් ලදරුවන් යන අයට අසුන් පිරිනැමීම ඔබ විසින් කළ යුතුයි ඊළඟට පේලියට බසයට නගින්නට ඕන දැන් දුවල පුතාලා පාසල් යන බස් රථය ආව වෙලාවටත් ඇතැම් අවස්ථාවල මේ ආසන වෙන් කරගන්න පොර කාලා දඟලලා තුවාල කරගෙන බස් රථයට නගින අවස්ථා තිබෙනවා. ඉතින් ඔබ එහෙම කෙරුවොත් මේ බස් රථයක ගමන් කරන්න දන්නේ නැති පුද්ගලෙක් වෙනවා. එහෙනම් ඔබ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවා වගේම මේ දේවලුත් ඔබ යහපත් දරුවෙක් වශයෙන් අනුගමනය කරන්නට වෙනවා. එහෙනම් බස් රථයට නගිද්දී ඔබ පේලියට ගිහිල්ලා තමයි මේ බස් රථයට නැග ගන්නට ඕන. ඊළඟට අපි බස් රථයක ගමන් කළ යුතු ආකාරයේදී අනිවාර්යයෙන්ම ටිකට් පතක් ලබා ගැනීම කළ යුතුයි. පෞද්ගලික බස් රථයක හෝ පොදු වාහනයක ගමන් කිරීමේදී අපිට ඒ ලබා ගන්නා සේවය වෙනුවෙන් ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා. ඉතින් ඒ නිසා මේ ටිකට් පත ලබා ගැනීම අප විසින් කළ යුතුමයි. ඊළඟට බස් රථයක ගමන් කළ යුතු ආකාරය අදාළව පිටතට යම් යම් දේ වීසි නොකිරීම ඔන්න ඕක ඉතාම වැදගත් වෙනවා අපි දකිනවා ඇතැම් අවස්ථාවල බස් රථවලින් යම් යම් දේවල් මේ කවුළු වලින් පිටතට දරුවන් වීසි කරනවා ඔබ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණත් ලොකු කොතරම් අනාගතයේ හොඳ රැකියාවක් කරත් මිල මුදල් තිබුණත් හැබැයි මෙන්න මේ දේවල් ඔබ පිළිපදින්න නොදන්නා දරුවෙක් නම් එය අපේ රටට ඔබ
යහපත් පුරවැසියෙක් වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉදිරියේදී මේ කසල දැමීම පිළිබඳව යම් යම් පාඩම් වලට කොටස් ඇතුළත් කරලා තිබෙනවා. ඒවා අපි විශේෂයෙන් කතා කරනවා. මෙතනදී පිටතට යම් යම් දේ වීසි නොකිරීම කියන කොටස මම පොඩ්ඩක් වැඩිපුර ඔබත් එක්ක කතා කරනවා. බලන්න ඔබ බස් රථයක ගමන් කරද්දී යම් යම් කෙටි ආහාර එහෙම ගන්නවනේ. ඔබ බොහෝ විට සිදු කරන්නේ මේ කවුළු වලින් පිටතට විසි කරනවා. බොහෝ අවස්ථාවල අපි දැකලා තියෙනවා. මෙන්න මේ දේ දුවේ පුතේ අපි මේ නතර කරන්නට ඕන. ඒ අවස්ථාවල ඔබ බස් රථයේ ඉඳලා කෙටි ආහාරයක් යම් කිසි දව ගත්තට පස්සේ ඒ දවටනේ පිටත විසි කරන්නේ නැතුව එක්කෝ ඔබ ඒක ඔබේ ඔබ නිවසට ආපසු රැගෙන ආ යුතුයි. එසේ නැතිනම් බස් රථයේ මේ දේවල් දාන්න තැනක් තිබේ නම් ස්ථානයක් භාජනයක් බඳුනක් තිබේ නම් මෙයට බැහැර කරන්නට ඕන. එහෙනම් මේ දේ හොඳට මතක තියා ගන්න ඕන. පිටතට යම් යම් දේ වීසි නොකිරීම කරන කියන කරුණ කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නටම ඕන. ඊළඟට උදව් අවශ්‍යයට බස් රථයක ගමන් කරද්දී අපි උදව් කරන්නට ඕන. වැඩිහිටි පුද්ගලයෙක් බස් රථයට නැග්ගොත් එයාට අපි ඇතම් අවස්ථාවල අපිට උදව් කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට ආබාධිත පුද්ගලයෙක් බස් රථයට නැග්ගොත් අපිට උදව් කරන්නට සිදු වෙනවා. අනේ අවස්ථා ගැන ඔබ බස් රථයක ගමන් කිරීමේදී ඔබේ අවධානය යොමු කළ යුතුයි. ඊළඟට අන් අයට හිරිහැර නොවනසේ හැසිරීම. මෙන්න මේකත් ඉතාම වැදගත් වෙනවා. අපි දකිනවා මේ බස් රථවල ගමන් කරද්දී සමහර මේ ළමුන් නොගැලපෙන ආකාරයට බස් රථය තුල හැසිරෙනවා. ඉතින් මෙන්න මේක බලාගෙන ඉන්න අය එතකොට හිතනවා මේ ළමයා කොයි ඉස්කෝලේටද දන්නේ යන්නේ, කාගේ කවුද දන්නේ මේ ළමයා කියලා. අන්න එහෙම අනිත් බලාගෙන ඉන්න අයට ඒ විදිහට හිතනවා. ඉතින් ඒ නිසා ඔබ බස් රථයේ ගමන් කරද්දී විශේෂයෙන්ම අන් අයට හිරිහැර නොවන ලෙස කටයුතු කරන්නට ඕන. සමහර විට මේ විදිහට හැසිරෙන අය හිතනවා මේ අපි ඒගොල්ලෝ එකතු වෙලා මේ කරන වැඩේ ඒගොල්ලෝ සතුටු වුණාට තවත් පිරිසක් මේකෙන් හිරිහැරයට ලක් වෙනවා නම් එතන නොගැලපෙන දෙයක් තමයි සිදු කරන්නේ. ඒ නිසා ඔබ මේ ගැනත් ඔබේ අවධානය යොමු කරන්නට ඕන. ඔබ බස් රථයක ගමන් කරද්දී ඔබ හික්මීමකින් යුතුව සංවරයකින් සංයමයකින් යුතුව අන් අයට හිරිහැර නොවන ලෙස හැසිරීම කළ යුතුයි. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙනවා වගේම ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ගන්නවා වගේම අපි මේ පාඩම් ඔබට සූදානම් කරලා තියෙන්නේ අපේ රටේ අනාගතයේ යහපත් පුරවැසියෝ වන්නට තමයි මේ විෂය නිර්දේශ ඔබ වෙනුවෙන් අපේ රටේ ඒ අදාළ ආයතන වලින් සකස් කරලා තිබෙන්නේ. ඒ නිසා මේ කෙරෙහි ඔබ වැඩි අවධානයක් යොමු කරන්නට ඕන. ඊළඟට පාපුවරුවේ ගමන් නොකිරීම. ඇතැම් දරුවන් පාපුවරුවේ ගමන් කිරීම තුලින් අනතුරු සිද්ධ වෙනවා. පාපුවරුවේ ගමන් කිරීමෙන් සමහර ළමයි මේ සතුටක් ලබන අවස්ථා තිබෙනවා. හැබැයි මේක ඉතාම අනතුරුදායකයි. ඔබ බස් රථයේ පාපුවරුවේ ගමන් කරයි නම් ඔබ අනතුරකට භාජනය වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ කිසිම දවසක බස් රථයක පාපුවරුවේ ගමන් කරන්නට එපා. ඊළඟට පිටුපස දොරෙන් බසයට නැගීම සහ ඉදිරිපස දොරෙන් බැසීම. දැන් සමහර දුවල පුතාලා මේ බස් රථවල ගමන් කරනවා අඩු අය බස් රථයට නගින්නේ කොයි දොරෙන්ද කියලා ඇතැම් අවස්ථාවල දන්නේ නැහැ. අපි බස් රථයට නගින්නට ඕන, බස් රථයට ගොඩ වෙන්නට ඕන පිටුපස දොරෙන්. බස් රථයෙන් බහින්නට ඕන ඉදිරිපස දොරටුවෙන්. ඉතින් ඒ නිසා මේවා ඔබ පොදු වාහනවල ගමන් කරද්දී පිළිපදින්නට ඕන. ඊළඟට ගමනාගමනයේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආලෝක සංඥා ගැන. දැන් දුවල පුතාලා දන්නවා ආලෝක සංඥා වාහනවලටත් තිබෙනවා මගින්ටත් තිබෙනවා. එතකොට දැන් අපි කතා කරන ආලෝක සංඥා වාහන සඳහා තිබෙන ආලෝක සංඥා. අපිට දැන් මේ දිස් වෙන්නේ ආලෝක සංඥා කුළුණක රතු ආලෝකය දැල්වේ නම් වාහනේ නතර කරගන්නට ඕන. ඊළඟට ආලෝක සංඥා පුවරුවක කහපාට ආලෝකයේ දැල්වේ නම් රථය ගමනට සූදානම් කරගන්නට ඕන. හැබැයි යන්න බෑ,
යන්න සූදානම් කර ගන්නවා විතරයි. ඊළඟට ආලෝක සංඥා පූර්වක කොළ වර්ණය දැල්වේ නම් අපිට ගමන ආරම්භ කරන්නට පුළුවන්. එතකොට දුවල පුතාලට මතකයි ආලෝක සංඥා පූර්වක ඉහළින්ම තිබෙන්නේ රතු වර්ණය. ඊළඟට කහ වර්ණය ඊළඟට කොළ වර්ණය. ආලෝක සංඥා පූර්වකදී අපි ඊළඟට හඳුනාගන්නේ මගීන් සඳහා තිබෙන ආලෝක සංඥා. අපි කලින් කතා කරුවේ වාහන සඳහා තිබෙන ආලෝක සංඥා පූර්වක ගැන. දැන් අපි කතා කරන්නේ මගීන් සඳහා තිබෙන ආලෝක සංඥා පූර්ව පිළිබඳව. මගීන් සඳහා තිබෙන ආලෝක සංඥා පූර්වක රතු පැහැති මිනිසා දැල්වී තිබේ නම් පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීමට අවසර නැත. රතු මිනිසා දැල්වෙන විට පාර හරහා මාරු වීම නොකළ යුතුයි. එහෙමනම් මගීන් සඳහා ඇති ආලෝක සංඥා පූර්වක ඔබ පාර මාරු වෙන්න සිටින අවස්ථාවක දැන් ප්‍රධාන නගරවල ඔබ දකිනවා සුදු ඉර තිබුණට මේ මගීන් සඳහා තිබෙන ආලෝක සංඥා පූර්වකුත් එතන තිබේ නම් ඒ ආලෝක සංඥා පූර්ව පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට ඕන. සුදු ඉර තිබුණට ඔබ වහා මෙතනින් පාර මාරු වෙන්නට කලින් මේ මගීන් සඳහා තිබෙන ආලෝක සංඥා පූර්ව කෙරෙහිත් ඔබේ අවධානය යොමු වෙන්නට ඕන. අපි බලමු එමනම් ඊළඟට රතු මිනිසා දැල්වීමෙන් පසුව මේ කොළ පැහැති මිනිසා දැල්වෙන විට කුමක්ද කළ යුත්තේ කියලා. කොළ පැහැති මිනිසා දැල්වෙන විට මගීන්ට අවශ්‍ය නම් පාර මාරු වීම කළ හැක. ඔබට ඊටාම පැහැදිලි එහෙනම් මේ මගීන් සඳහා තිබෙන ආලෝක සංඥා පූර්ව පිළිබඳව. මම නැවතත් පැහැදිලි කරන්නම්. රතු මිනිසා දැල්වෙන විට පාර හරහා මාරු වීම නොකළ යුතුයි. කොළ මිනිසා දැල්වෙන විට පාර හරහා මාරු වීම ඔබට අවශ්‍ය නම් කළ හැක. ඊළඟට මේ අදාළ තවත් මේ මාර්ගයේ තිබෙන මේ මාර්ග සංඥාවලට අදාළ කුළුණක් බලමු. එහි දැන් කොළ මිනිසා දැල්වී තිබෙන ආකාරයයි ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මගීන් සඳහා තිබෙන ආලෝක සංඥා පූර්වක තමයි ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙන්න මේ අවස්ථාවේදී මගීන්ට පාර හරහා මාරු වෙන්න පුළුවන්. කොළ පැහැති මිනිසා දැල්වෙන්නේ. එහෙනම් ඔබ නගරයකට ගියාම දුවේ පුතේ මේ මාර්ග සංඥා පිළිපැදිය යුතුමයි. ඔබට පාර මාරු වෙන්න ඕන නම් සුදු ඉර භාවිතා කරන්නටම ඕන. ඊළඟට ඔන්න දැන් දැල්වෙන්නේ රතු මිනිසා දැල්වේ නම් ඔබට පාර හරහා මාරු වෙන්න හැක. අනතුරුදායකයි. එතකොට වාහන ගමන් කරනවා මගින් පාර හරහා ගමන් කරන එකෙන් වැළකී සිටිය යුතුයි. ඊළඟට එහෙමනම් අපි මගීන් සඳහා තිබෙන ආලෝක සංඥා පූර්ව පිළිබඳවයි කතා කරුවේ සහ වාහන සඳහා තිබෙන ආලෝක සංඥා පූර්ව පිළිබඳව අපි සාකච්ඡා කරුවා ඔබට ඉදිරිපත් කරුවා අදාළ විෂය කරුණු පිළිබඳව. ඊළඟට අපි මාර්ග සංඥා කීපයක් හඳුනා ගන්නයි සූදානම් වෙන්නේ. ඔබට දැනගත යුතුම මාර්ග සංඥා කීපයක් අපි ඒ සඳහා යොදාගෙන තිබෙනවා. ඒ විදිහට පළමු මාර්ග සංඥාව විදිහට පටුපාලම ඉදිරියෙනි කියන මාර්ග සංඥාව. එතකොට දුවේ පුතේ මේ කහ පැහැති පසුබිමක තිබේ නම් ඉදිරියෙනි කියන වචනේ යෙදෙනවා. ඔබට පැහැදිලි මේ මාර්ග සංඥාව තිබෙන්නේ කහ පැහැති පසුබිමක තමයි තිබෙන්නේ. පටුපාලම ඉදිරියෙනි කියන මාර්ග සංඥාව තමයි මේ මාර්ග සංඥාවෙන් කියවෙන්නේ. ඊළඟට අපි තවත් මාර්ග සංඥාවක් බලමු. එම මාර්ග සංඥාවෙන් කියවෙන්නේ ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. එතකොට දුම්රිය සම්බන්ධව මාර්ග සංඥා තුනක් තිබෙනවා. එහෙනම් දැන් ඔන්න අපි පළවෙනි මාර්ග සංඥාව ගැන තමයි කතා කරන්නේ. කෝච්චි එන්ජින් එකක් මේ වගේ තිබෙනවා නම් කොයි වෙලේ කෝච්චිය එයිද දන්නේ නැහැ. ආරක්ෂා කරලා නැහැ. එතකොට කහ පැහැති පසුබිමක් තිබෙන නිසා අපිට ඉදිරියෙනි කියන වචනේ යෙදෙන්නට ඕන. ඔබට පේනවා මේ ඇතුලේ කොටුවක් වගේ සලකුණක් තමයි තිබෙන්නේ. එහෙම මතක තියාගන්නත් පුළුවන්.
කහපැහැති පසුබිම සහිතව. එතකොට දුම්රිය සම්බන්ධව මම කිව්වා මාර්ග සංඥා තුනක් තිබෙනවා කියලා. එහෙනම් පළවෙනි මාර්ග සංඥාව ඔන්න ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. අපි තවත් මාර්ග සංඥාවක් හඳුනා ගන්නට යනවා. දුම්රිය සම්බන්ධ දෙවෙනි මාර්ග සංඥාව ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. ගේට්ටුවක් තිබෙනවා නම් ඊළඟට කහපැහැති පසුබිමක් තියෙනවා ඔබට පේනවා. එතකොට පිළිතුර විය යුත්තේ ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි කියන පිළිතුර තමයි අදාළ වෙන්නේ. එතකොට ඔන්න අපි දැන් දුම්රිය සම්බන්ධ මාර්ග සංඥා දෙකක් ගැන කතා කරුවා. පළමුවෙන්ම තිබුණු මාර්ග සංඥාව ඔබට මතකයි. මම නැවතත් ආපසු යනවා. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. අපි ඊළඟට හඳුනාගත්තු මාර්ග සංඥාව ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. අපි තවත් දුම්රිය සම්බන්ධ මාර්ග සංඥාවක් ඉදිරියේදී හඳුනා ගන්නවා. ඒතෙක් පදිකයන්ට තිබෙන මාර්ග සංඥා. පදිකයන් මාරුවන ස්ථානයේ ඉදිරියෙනි. මේ මාර්ග සංඥාවත් එක්කලා අපි තවත් මාර්ග සංඥාවක් ගැන කතා කරනවා. සමහර වෙලාවට මෙන්න මේක ළමයි වරද්ද ගන්නවා. එතකොට මේ ළමයි දෙන්නෙක් ඉන්නවනම් ළමයින් මාරුවන ස්ථානයේ ඉදිරියෙනි කියලා ඉන්නට ඕන. ඊට පස්සේ තවත් අපි පදිකයන් සම්බන්ධව තවත් මාර්ග සංඥාවක් ඔබට ඒකම ඉදිරිපත් කරන්න. ඒ තමයි මෙන්න මේ ආකාරයට පාරේ තිබුණොත් එහෙම පදිකයන් සම්බන්ධ මාර්ග සංඥාවලදී අපි බලමු. පදිකයන් සම්බන්ධ මාර්ග සංඥාවලදී මෙන්න මේ මාර්ග සංඥාව. පදිකයන් මාරුවන ස්ථානය එතනට අපි ඉදිරියෙනි කියලා යොදාගන්නේ නැහැ. ඔබට පැහැදිලි කහ පැහැති පසුබිමක් මෙතන නැහැ. එහෙනම් මේ මාර්ග සංඥාව තිබෙන්නේ සුදු ඉර ආසන්නයේමයි තිබෙන්නේ. පදිකයන් මාරුවන ස්ථානයේ තිබෙන තැන. ඊළඟට ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්. ඔබ දන්නවා පළවෙනිදා කියන්නේ ඔත්තේ, දෙවෙනිදා කියන්නේ ඉරට්ටේ, තුන්වෙනිදා ඔත්තේ, හතරවෙනිදා ඉරට්ටේ, ඒ විදිහට. එහෙනම් පස්වෙනිදා ගත්තොත් පස්වෙනිදා ඔත්තේනේ. ඔත්තේ දිනවල එතකොට වාහන මෙම ස්ථානයේ නැවැත්වීම තහනම් කියන එකයි මේකෙන් හැඟවෙන්නේ. ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්. අපි ගත්තොත් 8 වෙනිදා, 10 වෙනිදා, 12 වෙනිදා ඉරට්ටේ දින විදියට අපිට ගන්නට පුළුවන්. ඔබ ඉරට්ටේ සංඛ්‍යා දන්නවා. එවැනි දිනවල මේ මාර්ග සංඥාව ගාව නතර කෙරුවොත් මේක වැරද්දක් වෙනවා. සමහර විට පොලිස් නිලධාරීන් ඇවිල්ලා රියදුරාට දඩකොලයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ඔබ අනාගතයේ රියදුරක් වුණාම මෙම මාර්ග නීති පිළිපැදීම ඔබ විසින් කරනු ලබන්නට ඕන. ඊළඟට නලා ශබ්ද කිරීම තහනම්. දුවේ පුතේ එතකොට මේ නලා ශබ්ද කිරීම තහනම් කියන මේ සංඥාව තිබෙන්නේ එක්කෝ උසාවියක් ආසන්නයේ තිබෙනවා. එහෙම නැත්නම් රෝහලක් ආසන්නයේ තමයි මේ නලා ශබ්ද කිරීම තහනම් කියන මාර්ග සංඥාව තිබෙන්නේ. ඔබට මතකයි මම නැවතත් කියන්නම්. රෝහලක් ආසන්නයේ එහෙම නැත්නම් උසාවි ආසන්නයේ තමයි නලා ශබ්ද කිරීම තහනම් කියන මාර්ග සංඥාව අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට වාහන නැවැත්වීම තහනම්. ඔන්න තුන ශ්‍රේණියේ විශේෂ නිර්දේශයේ ගමනාගමනයේ පාඩමට තිබෙන මේ වාහන නැවැත්වීම තහනම් කියන මාර්ග සංඥාව දීලා තිබෙනවා. තුන ශ්‍රේණියේ ඔබ ගමනාගමනයේ පාඩම ඉගෙන ගද්දි මතක ඇති. මෙම සංඥාව එතකොට තිබුණොත් ඔබ ඔබේ පිළිතුර වෙන්නට ඕන වාහන නැවැත්වීම තහනම් කියන පිළිතුරයි ඔබ ප්‍රශ්න පත්‍රයකට ලිව්වොත්. ඒ වගේම මෙම ස්ථානයේ ගිහිල්ලා මෙම සංඥා පූර්ව තියෙන තැන වාහනයක් නතර කෙරුවොත් ඒ රියදුරාට දඩ මුදලක් ගෙවන්නට සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඒ මාර්ග නීති නොපිළිපැදීමක් වෙනවා. ඊළඟට වාහන නැවැත්වීම සහ පැටවීම තහනම්. මෙම මාර්ග සංඥාවේදී කියන්නේ වාහන නතර කරන්නත් එපා, නතර කරලා සෙනග එහෙම නැත්නම් බඩු පටවන්නත් එපා කියලයි කියන්නේ. එතකොට මෙවැනි ස්ථානයක එහෙනම් වාහන නැවැත්වීම සහ පැටවීම තහනම් කියන විධානය තමයි රියදුරන්ට ලබා දෙන්නේ. ඔබට
අපි මෙමේ ස්ථානයේ ඉඳලා තමයි ළමයින් මාරුවන ස්ථානයේ ඉදිරියෙනි කියන සංඥාව කලින් පැහැදිලි කෙරුවා අපට මතකයි කහ පැහැති පසුබිමකට ඔන්න ඒ අවස්ථාවේ අපි පැමිණියා ඔබට එහෙමනම් පැහැදිලිව මේ මාර්ග සංඥා ටික අවබෝධ කරගන්නට පුළුවන් එතකොට දුවේ පුතේ මම මේ මාර්ග සංඥා ගැන නැවතත් පොඩි විස්තරයක් කරනවා ඔබ අනාගතයේ රියදුරෙක් උණු දවසක ඔබ ඔබේම වාහනයක් පදවන දවසක ඔබ මාර්ග නීති පිළිපදින යහපත් පුද්ගලයෙක් වෙන්නට ඕන අපේ රටේ ඔබ දකිනවා මේ දවස්වල හරිම අනතුරු ඉහළ ගිහිල්ලා තියෙනවා මේ රියදුරෝ ඇතැම් අවස්ථාවල මේ මාර්ග නීති නොපිළිපැදීම නිසා තමයි මේ අවදානමට මූණ දෙන්න සිදු වෙලා තියෙන්නේ එහෙමනම් රියදුරෙක් වුණාම අපි මේ මාර්ග නීති පිළිපදිමින් තමයි මාර්ගයේ ගමන් කළ යුතු වන්නේ අනිත් අයගේ වටිනා ජීවිත ආරක්ෂා කරමින් තමයි අපි මාර්ගයේ ගමන් කළ යුතු වන්නේ ඔබ රියදුරෙක් වුණත් ඔබ මගියෙක් වුණත් ඔබ මාර්ග නීති පිළිපදින පුද්ගලයෙක් වෙන්නට ඕන ඊළඟට අපි දුම්රිය සම්බන්ධ තුන්වෙනි මාර්ග සංඥාවට ඔන්න ආවා ඔබට මතකයි දුම්රිය සම්බන්ධ මාර්ග සංඥා තුන මම නැවත මතක් කරනවා ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි කියලා අපි කතා කරුවා පළමුවෙම ඊළඟට ආරක්ෂා කරනු මැති දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි කියන සංඥාව ගැන කතා කරුවා එහෙනම් දැන් අපි කතා කරන්නේ ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය මෙතනට ඉදිරියෙනි කියලා එන්නේ නැහැ එහෙනම් මෙතන මෙවැනි සංඥාවක් අපිට දැක ගන්න ලැබෙන්නේ දුම්රිය මාර්ගය සහ සාමාන්‍ය මහා මාර්ගය තිබෙන ස්ථානයකයි හැබැයි ගේට්ටුවක් මෙමෙ ස්ථානයේ නැහැ හොඳට අපි අවධානය යොමු කරලා තමා මෙමෙ ස්ථානයෙන් ගමන් කරන්න වෙන්නේ දුම්රිය බොහෝ විට පැමිණෙන්නට ඉඩ තිබෙනවා මෙම ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය කියන සංඥාව තිබේ නම් එමනම් දුම්රිය සම්බන්ධ තුන්වෙනි මාර්ග සංඥාවත් අපි ඉගෙන ගත්තා ඊට පසුව අපි අවධානය යොමු කරමු ගමනාගමනයේ පාඩමේ මේ පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන හස්ත සංඥා හස්තය කියන්නේ අතනේ නේද දුවේපතේ හස්තය කියන්නේ අත ඔබ දකිනවා නගරයේ පාසල් වලට යන දුවල පුතාලා නම් මේ උදෑසනට සුදු ඉර ළඟ මේ වගේ පොලිස් නිලධාරීන් හස්ත සංඥා නිකුත් කරන ආකාරය මේ ආකාරයෙන් එතකොට මේ පොලිස් නිලධාරියා නිකුත් කරන ලබන හස්ත සංඥාවට අනුව ඉදිරියට එන සියලුම වාහන නතර කරගත යුතුයි ඉදිරියට එන සියලුම වාහන නතර කරගත යුතුයි අපි තවත් පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරන ලබන හස්ත සංඥාවක් හඳුනා ගන්නයි යන්නේ මේන් ප්‍රකාශ වෙන්නේ පිටුපසින් එන වාහන නතර වෙනු කියන විධානය තමයි මේන් ලබා දී තිබෙන්නේ ඊළඟට අපි ශ්‍රී ලංකාවේ ගුවන්තොටු පොළවල් ගැන අධ්‍යයනය කරන්නයි සූදානම් වෙන්නේ මේක එතකොට දුවේ පුතේ පහ ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව තමයි මේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටු පොළවල් ගැන පාඩම ඇතුළත් වෙලා තියෙන්නේ ගමනාගමනයේ පාඩමට අපි බලමු ශ්‍රී ලංකාවේ තිබෙන ගුවන්තොටු පොළවල් පිළිබඳව මේ තමයි අපේ රටේ පළමු ගුවන්තොටුපළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියලා කියනවා කටුනායක තමයි මේ ගුවන්තොටුපළ පිහිටා තිබෙන්නේ එහෙනම් ශ්‍රී ලංකාවේ පළමු ගුවන්තොටුපළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කටුනායක තමයි පිහිටා තිබෙන්නේ ඊළඟට තවත් ගුවන්තොටුපළක් අපි හඳුනාගමු දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මත්තල ගුවන්තොටුපළ තමයි ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදියට සැලකෙන්නේ ඊළඟට අපි තවත් ගුවන්තොටුපළක් හඳුනා ගනිමු ඊළඟට රත්මලාන ගුවන්තොටුපළ තමයි ඔබට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල් අතර මේ මෑතකදී ඉදුණු ගුවන්තොටුපළක් අපි ඊළඟට හඳුනා ගන්නේ ඔන්න දැන් අපි පසුගිය දවස්වල නම් මෑතකදී ඉදුණු ගුවන්තොටුපළ මොකක්ද කියලා ඇහුවොත් මත්තල කියන ගුවන්තොටුපළ තමයි කලින් වර්ෂවල පිළිතුර උනේ අපිට මෑතකදී ඉදුණු ගුවන්තොටුපළ මොකක්ද කියලා ඇහුවොත් හැබැයි දැන් ඒ පිළිතුර වෙනස් වෙනවා මෑතකදී ඉදුණු ගුවන්තොටුපළක් තිබෙනවා යාපනයේ පලාලි
කියන ගුවන් තොටුපළ තමයි එතකොට අපිට එතනදී පිළිතුර වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ ගමනාගමණයට අදාළ අපි කරුණු රාශියක් කතා කරුවා මේ පාඩමට අදාළව අපි එහෙම නේද ෆාතිමා අපි මේ පාඩමට අදාළව කරුණු ගණනාවක් කතා කරුවා ඊළඟට අපි කෙටි විවේකයකට යන්න සූදානමින් ඉන්නවා. ඔව්. අතල පුෂ්ප කුමාර මහතා සඳහන් කරපු විදිහටම අපි ගමනාගමනයේ පාඩමට අදාළව ශිෂ්‍යත්ව දරුවන් වෙනුවෙන් විෂය කරුණු බොහෝමයක් ඉදිරිපත් කළා. තවත් අපිට සාකච්ඡා කරන්නට කරුණු බොහෝමයක් තියෙනවා. අපි ඊට කලින් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැනපලස වැඩසටහනත් සමගයි නැවතත් ඔබ එක් වෙන්නේ. අපි විරාමයට කලින් කතා කරමින් සිටියේ ශිෂ්‍යත්ව දරුවන් වෙනුවෙන් අපි සහභාගී කරවගෙන සිටින අද දවසේදී ශිෂ්‍යත්ව ප්‍රවීණ දේශකතුල පුෂ්ප කුමාර මහතා ඔහු දරුවන්ව ධර්මවත් කරමින් සිටියා. ලංකාවේ ගුවන්තොටුපළවල් සම්බන්ධයෙන් අපි පාඩමේ ඉතුරු කොටස ඉදිරියට කරගෙන යමු. හොඳයි. එහෙමනම් දුවේපතේ අපි ගමනාගමනයේ පාඩමේ ඉතුරු කොටසටයි පිවිසෙන්න සූදානම් වෙන්නේ. ඒ පාඩමේ අපිට පහ ශ්‍රේණියේදී විශේෂයෙන්ම විෂය නිර්දේශයේ ඇතුළත් වෙනවා මේ ගුවන් ගමන් සඳහා පවතින නීති රීති සහ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව. අපි බලමු ගුවන් ගමන් සඳහා පවතින නීති රීති සහ ආචාර ධර්ම පද්ධතිය කොයි විදිහටද සකස් වෙලා තිබෙන්නේ කියලා. ප්‍රවේශ පත්‍ර කලින් ලබා ගැනීමක් කළ යුතුයි. අපිට එහෙමනම් අර අපි බස් රථයක ගමන් කරද්දි වගේ ගුවන් ගමනක් යනවනම් ඒ වෙලේම ගිහිල්ලා අපිට බස් එකකින් ටිකට් පතක් ලබා ගන්නවා වගේ ලබා ගන්නට බෑ. අපි කල් වේලා ඇතුව මේ ප්‍රවේශ පත්‍රය ලබාගෙන තිබිය යුතුයි. එහෙමනම් ගුවන් ගමන් සඳහා අපි ඊළඟට බලමු මොනවද තිබෙන අදාළ නීති රීති කියලා. යාමට નિયમિત රටට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් ලබා ගැනීම කළ යුතුයි. එහෙනම් ඔන්න අපිට අවශ්‍ය ආකාරයට ඒ රටවල් වලට ඇතුළු වීමට අපිට අවසර නැහැ. નિયમિત රටට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් ලබා ගැනීම කළ යුතු වෙනවා. ඊළඟට ගමනට පැය 3කට පමණ පෙර ගුවන් තොටුපළ වෙත යාම ඔන්න කළ යුතුයි. අප විසින් කළ යුතුයි. අපි බස් රථයක ගමන් කිරීමේදී නම් අපිට පාරට විනාඩි කිහිපයක් තියලා ගියත් අපිට බස් රථයක ගමන් කරන්නට පුළුවන්. හැබැයි ගුවන් ගමනකදී නම් ගමනට පැය 3කට පමණ පෙර ගුවන් තොටුපළ වෙත යාම ඔබ විසින් කළ යුතුයි. මේ අපි සාකච්ඡා කරන දේවල් ශිෂ්‍යත්ව විභාගයට ලැබුණා නොලැබුණා වෙන්නට පුළුවන්. අපි මේ විෂය නිර්දේශයට අදාළ දේවල් තමයි ඔබ සමග සාකච්ඡා කරන්නේ. මේ නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමයක් තමයි අපේ රටේ මේ අනුව තමයි මේ විෂය නිර්දේශ සකස් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔබ අනාගතයේ මේ දේවල් පිළිපදින්නට ඕන, ක්‍රියාත්මක කරන්නට ඕන. ඔබට අනාගතයේ මේ හැම දෙයක්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ හොඳ ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා ගැනීමත් අපේ මේ නැනපලස වැඩසටහන් මාලාවේදී අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ඊළඟට බලමු ගුවන් ගමන් සඳහා පවතින නීති රීති යටතේ තවත් කරුණක් අපි කතා කරනවා. ඒ තමයි රැගෙන යා යුතු බර ප්‍රමාණයක් තිබෙනවා. අපිට අවශ්‍ය ප්‍රමාණය අපිට ඕන ආකාරයට ගුවන් යානයක ගමන් කරද්දී අපිට බර ප්‍රමාණය ගෙනියන්නට බෑ. රැගෙන යා යුතු බර ප්‍රමාණයක් තිබෙනවා. ඉන් එහා බරක් ඔබ රැගෙන යනවා නම් ඒ සඳහා වෙනම ඒ සඳහා අපි ඇතැම් විට ගෙවීමක් කළ යුතුයි. ඒ සඳහා අවසර ලබාගෙන තමයි ඒ කාර්ය අපි කළ යුතු වන්නේ. අපි මීළඟට සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි වරායවල් පිළිබඳව. මේ කොටසත් අපිට පහ ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව තමයි ලැබී තිබෙන්නේ. පහ ශ්‍රේණිය විෂය නිර්දේශයේ ගමනාගමනයේ පාඩමට අදාළව. එහෙනම් ශ්‍රී ලංකාවේ පිහිටි වරායවල් පිළිබඳව කතා කිරීමේදී අපි පළමුවෙන්ම හඳුනාගන්නේ කොළඹ වරාය. ඊළඟට අපේ රටේ තවත් තිබෙනවා විශේෂ වරායවල් කීපයක්. අපි මීළඟට හඳුනාගන්නේ ත්‍රිකුණාමලයේ වරාය. ත්‍රිකුණාමලයේ වරායේ විශේෂත්වයක් තිබෙනවා. මේක ස්වභාවික නිර්මාණීය වූ තැනක්. ස්වභාවිකවම නිර්මාණීය වූ වරායකට උදාහරණයක් කියලා ඇහුවොත් ඔබ විසින් එතකොට පිළිතුර ත්‍රිකුණාමලය කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වන්නේ. අපේ රටේ තවත් වරායක් තිබෙනවා.
තමයි ගාල්ල වරාය එහෙමනම් අපේ රටේ තිබෙන වරාය වල වලට ඔබට හඳුන්වා දුන්න උදාහරණ සහිතව කොළඹ වරාය ත්‍රිකුණාමලය වරාය සහ ගාල්ල වරාය ගුවන්තොට පොළවල් අපි මීට කලින් ඔබට හඳුන්වා දුන්නා පහ ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළව ගමනාගමනයේ පාඩම තනු ඊළඟට තවත් වරායක් තිබෙනවා හම්බන්තොට වරාය එතකොට මෑතකදී ඉදිවුණු වරායකට උදාහරණයක් තමයි ඔන්න දුවේ පුතේ හම්බන්තොට වරාය මෑතකදී ඉදිවුණු වරායකට උදාහරණයක් හම්බන්තොට වරාය හොඳින් මතක තබා ගන්න මෑතකදී ඉදිවු ගුවන්තොට පොළට උදාහරණයක් ඔබට මතකද මොකද්ද කියපු උත්තරේ පලාලි කියලා අපි කිව්වා නේද පලාලි මෑතකදී ඉදිවු ගුවන්තොට පොළකට උදාහරණයක් තමයි පලාලි මෑතකදී ඉදිවුණු වරායකට උදාහරණයක් තමයි හම්බන්තොට වරාය අපි ගමනාගමනයේ පාඩමට අනුව මීළඟට අතීතයේ ගමන් බිමන් ගිය ආකාරය ඔබට හඳුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ. එතකොට මේ විෂය කොටස් 3 ශ්‍රේණියට සහ 4 ශ්‍රේණියටත් අදාළ වෙනවා. දුවල පුතාලා එතකොට මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙද්දී 5 ශ්‍රේණියේ විෂය නිර්දේශය විතරක් නෙමෙයි බොහෝ විට මේ ප්‍රශ්න පත්‍රයේ නිර්මාණයේ වෙද්දී 3 ශ්‍රේණියේ විෂය කරුණු 4 ශ්‍රේණියේ විෂය කරුණු ගැන වැඩි අවධානයක් ඔබ විසින් යොමු කළ යුතුමයි. ඒ නිසා අතීතයේ ගමන් බිමන් ගිය ආකාරයට අපි 3-4 ශ්‍රේණිවලට අදාළ විෂය කරුණුත් යොදාගෙන තිබෙනවා. ඒ අනුව අතීතයේ අශ්වයා පිටින් ගමන් බිමන් ගියා. ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ අතීතයේ ගමන් බිමන් ගිය ආකාර පිළිබඳවයි. ඊළඟට අතීතයේ ගමන් බිමන් යාමේදී මේ අලි ඇතුන් පිට ගමන් බිමන් ගියා. ගමන් බිමන් යාම සඳහා අලි ඇතුන් යොදාගනු ලැබුවා. ඊළඟට අතීතයේ ගමන් බිමන් යාමේදී මේ වගේ කරත්තයෙන් ගමන් බිමන් ගියා. වර්තමානයේ නම් නවීන වාහන තිබෙනවා. මේ කරත්ත වලින් ගමන් බිමන් යාම අපිට කලාතුරකින් තමයි දැක ගන්න ලැබෙන්නේ. ඊළඟට අතීතයේ ගමන් බිමන් යාමේදී මේ වගේ අශ්ව කරත්ත භාවිතා කරනු ලැබුවා. අතීතයේ ගමන් බිමන් යාම සඳහා අශ්ව කරත්ත මේ විදියට භාවිතා කරනු ලැබුවා. ඊළඟට අතීතයේ ගමන් බිමන් යාමේදී මෙන්න මේ විදියට දෝලාවෙනුත් ගමන් බිමන් ගියා. ඔබට දැක ගන්න පුළුවන් මේ දෝලාව ඔසවාගෙන යනවා කීප දෙනෙක් විසින්. එහි ඇතුළත මෙන්න මේ විදියට ඒ ගමනේ යෙදෙන කෙනෙක් අභ්‍යන්තරයේ මේ විදියට ඉන්නවා ගමන් බිමන් යාම සඳහා මේ ආකාරයට තමයි දෝලාව යොදාගනු ලැබුවේ ඊළඟට ගමනාගමනයේ පාඩමේදී අපි ගොඩ බිම යන වාහන ගුවනේ යන වාහන සහ ජලයේ යන වාහන හඳුනා ගන්න යන්නේ මෙම විෂය කොටසත් එතකොට 3 ශ්‍රේණියට 4 ශ්‍රේණියට විශේෂයෙන් අදාළ වෙන විෂය කොටස් තමයි දැන් ඔබට අපි මේ කරනු ලබන්නේ ගොඩ බිම යාන වාහන සඳහා බස් රථය ඒ වගේම කාර් රථය ඒ වගේම මේ යතුරු පැදිය ගොඩ බිම යාන වාහන සඳහා අපිට උදාහරණ සහිතව දක්වන්නට පුළුවන් ඒ වගේම දුම්රියත් ගොඩ බිම යන වාහන යටතට ගැනින වාහනයක් මේවා ඔබ ඉතාම සරලයි අපි ඊළඟට කතා කරන්නේ ගොඩබිම යන වාහන වලින් පසුව ජලයේ ගමන් කරන වාහන පිළිබඳව ජලයේ ගමන් කරන වාහන අතර අපිට ඔරුව හඳුන්වා දෙන්නට පුළුවන් ජලයේ ගමන් කරන වාහනය ඊළඟට මේකට අපි කියනවා පාලම් පාරුව කියලා පාලම් පාරුවෙන් වාහන එගොඩ මෙගොඩ අරන් යන්නත් පුළුවන් මගීන්ට පාලම් පාරුවෙන් වැඩි පිරිසකට එගොඩට ගමන් කරන්නත් පුළුවන් මේකට අපි පාලම් පාරුව කියලා හඳුන්වනවා වාහනයක් වුණත් එගොඩට මේ පාලම් පාරුවේ රැගෙන යාමේ අවස්ථාව තිබෙනවා රැගෙන යන්නට පුළුවන් ඊළඟට අපි හඳුනාගන්නේ අඟුල අඟුල එහෙම නෙමෙයි අඟුල කියලා කියන්නේ මේ ඔරු දෙකක් එකට සම්බන්ධ කරලා වගේ තමයි අඟුල කියන මේ ජලයේ ගමන් කරන යාත්‍රාව සකස් කරගෙන තියෙන්නේ මේකෙනොත් මගින් කීප දෙනෙකුට එහා මෙහා එගොඩ මෙගොඩ ගමන් කරන්න පුළුවන් ආකාරයට තමයි අඟුල කියන ජලයේ ගමන් කරන යාත්‍රාව භාවිතා කරන්නේ ඊළඟට ජලයේ ගමන් කරන වාහන අතරට ගැනෙන තවත් එකක් තමයි මේ පහුර මේක අපිට මේ
ली कंदं कीपया एकतु करला सकास करगांड पुलुआं उन्न बंबू कीपया सकास करला मे पहुरा अपिटे निर्माणे करगांड पुलुआं तोड़ कीप देने कुट मेके गमन करन्नत पुलुआं पहुरे मोनोहारी मेक उड अरगन वतुरे අතීතයේදී මෙවැනි මේ යාත්‍රා බොහොමයක් මිනිසුන් විසින් භාවිතා කරුවා දැන් ඇතැම් අවස්ථාවල තමයි අපිට මේ ජලය ගමන් කරන යාත්‍රා සමහර විට දැක ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට අපි හඳුනාගන්නේ ජලය ගමන් කරන යාත්‍රාවලට බෝට්ටුව ජලය ගමන් කරන තවත් වාහනයක් විදියට බෝට්ටුව අපි හඳුනා ගන්නවා මීළඟට ජලය ගමන් කරන තවත් වාහනයක් විදියට අපි නැව හඳුනා ගන්නවා එතකොට මේ නැව් රටකින් රටකට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්න ලබන විශාල ප්‍රමාණයේ නෞකාවන් තිබෙනවා මීළඟට අපි ගමන් කරන වාහන වලට අදාළව ගුවනේ යන වාහන හඳුනා ගන්නයි සූදානම් වෙන්නේ ගුවනේ යන වාහන අතරට ගුවන් යානය ඒ වගේම හෙලිකොප්ටරය ඒ වගේම අපිට ගුවනේ යන වාහන විදියට උදාහරණ විදියට හඳුන්වා දෙන්නට පුළුවන් ඊළඟට පහ ශ්‍රේණිය විශේෂ නිර්දේශයට අදාළව ශ්‍රී ලංකාවේ තිබෙන මාර්ග වර්ග අපි හඳුනා ගන්නයි සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන මාර්ග වර්ග වලට අදාළව දුවේ පුතේ රතු පාටින් දැක්වෙන්නේ महा मार्ग ओन्न ओब अर पैनाई कोलेई दैन ओबे अते तिबेनवनम पेंसल पोत नैन पलस वेड सटहनट अदालो मे सूदानम वेलाम इन्न दुवल पुताला इन्नवा इतिं ए निसा ओन्न महा मार्ग दैक्वीम संदहा रतु अरणय भाविता वे ओबट अवश्य नम संदहन करगन्नट पुलुवन ईलंगट महा मार्ग संदहा उदाहरण कीपया मेन्न संदहन करला तिबेनवा कोलंब सिट महानुवर मार्गय महामार्ग संदा उदाहरण्यक ईलंगट कोलंबसीट मातर मार्गे ईलंगट कोलंबसीट अनुराधपुर मार्गे कोलंबसीट यापनय मार्गे महामार्ग संदा उदाहरण विधियट उबट दक्वला तिबेनवा मा नेवतात किबेन कियनवा कोलंबसीट महानुवर कोलंबसीट मातर कोलंबसीट अनुराधपुर कोलंबसीट यापने मीलंगट अपि हंदुना गन्ने अतिवेगी मार्ग ඔන්න මේ වතාවේ ඔබේ වර්තමාන විෂය නිර්දේශයේ මේ අධිවේගී මාර්ග සඳහා යෙදෙන වර්ණය පැහැදිලිවම දම් පාට කියලා විෂය නිර්දේශයට ඇතුල් කරලා තිබෙනවා. එහෙනම් ඔබ කලින් අපි ඔබට කිව්වා ප්‍රධාන මාර්ග සඳහා භාවිතා වන වර්ණය රතු වර්ණය අධිවේගී මාර්ග සඳහා දම් වර්ණය තමයි භාවිතා වෙන්නේ. අපි බලමු එවැනි අධිවේගී මාර්ග කීපයක් දක්ෂින අධිවේගී මාර්ගය ඔන්න අධිවේගී මාර්ග සඳහා උදාහරණ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දුවලපුතාලට තව දෙයක් මෙතන කියලා දෙන්න තියෙනවා ඒ තමයි ප්‍රධාන මාර්ග සඳහා ඒ අක්ෂරය යෙදෙනවා මේ බලන්න ප්‍රධාන මාර්ග සඳහා රතු වර්ණයෙන්ම ඒ අක්ෂරය යෙදෙනවා එතකොට අපි ඊළඟට අධිවේගී මාර්ගවලට දම් වර්ණයෙන්ම ඊ අක්ෂරය යෙදෙනවා එහෙනම් E1 කියලා කියන්නේ අපේ රටේ පළමු අධිවේගී මාර්ගය දක්ෂින අධිවේගී මාර්ගය. ඔබට මතකයි එහෙමනම් මේ මහා මාර්ග සඳහා භාවිතා වන වර්ණ ගැන අපි කතා කරුවා. මේ මාර්ග සඳහා භාවිතා වන අක්ෂර පිළිබඳව අපි කතා කරුවා. මේ මාර්ගවලට උදාහරණ අපි කතා කරුවා. අපි ඊළඟට දුවල පුතාලව මේ දක්ෂින අධිවේගී මාර්ගයේ ටිකක් එකගෙන යන්නයි සූදානම් වෙන්නේ දක්ෂින අධිවේගී මාර්ගයේ දුවල පුතාලා බොහෝ දෙනෙක් මේ දක්ෂින අධිවේගී මාර්ගයේ ගමන් කරපු අය ඇති අපි එහෙනම් දක්ෂින අධිවේගී මාර්ගය තමයි ඔබට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ දක්ෂින අධිවේගී මාර්ගය තමා අපේ රටේ පළමුවෙන්ම ඉදිකරන ලද අධිවේගී මාර්ගය එතකොට කලින් වර්ෂයක ශිෂ්‍යත්ව විභාගයට ප්‍රශ්නයකුත් ලැබුණා අපේ රටේ ප්‍රථම අධිවේගී මාර්ගය වන්නේ කියන එක. එතකොට පිළිතුර වන්නේ දක්ෂින අධිවේගී මාර්ගය. බොහෝ දුවල පුතාලා මේ දක්ෂින අධිවේගී මාර්ගයේ ගමන් කරලා ඇති අපේ රටේ දැන් විවිධ ප්‍රදේශවල අධිවේගී මාර්ග බොහොමයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් අනාගතයේ ඔබ අපේ රටේ
පරිසරය පිළිබඳව අපි විවිධ ස්ථානවලට ගමන් කිරීමේදී අනාගතයේ ඔබත් මේ අධිවේගී මාර්ග නිවැරදි ක්‍රමවේද යටතේ භාවිතා කරන්න කියලා අපි දුවල පුතාලගෙන් ඉල්ලනවා ඒ වගේම මේ අධිවේගී මාර්ග සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ දුරකථන අංකයක් මම මේ අවස්ථාවේ කියනවා ඔබ අධිවේගී මාර්ගය පිළිබඳව කියලා දෙන අතර අධිවේගී මාර්ග සම්බන්ධව දුරකථන අංකයක් තියෙනවා ඒ දුරකථන අංකය තමයි 19969 අධිවේගී මාර්ග පිළිබඳව ඔබට තොරතුරු ලබා ගන්නට පුළුවන් 19969 ට දුරකථන ඇමතුමක් ලබා දුන්නොත් ඒ අංකයත් ඔබ අවශ්‍ය නම් සඳහන් කරගන්න අධිවේගී මාර්ග දුරකථන අංකය 19969 විදියට මීළඟට අපි ගමනාගමනයේ පාඩමේදී දුම්රිය මාර්ග දැක්වීම සඳහා කළු වර්ණය භාවිතා වෙනවා දුවල පුතාලට එහෙනම් මතකයි ප්‍රධාන මාර්ග රතු අධිවේගී මාර්ග දම් දුම්රිය මාර්ග කළු වර්ණය මතක තබා ගන්න එතනට අපි දුම්රිය මාර්ග සඳහා උදාහරණ කීපයක් ඔබට ඉදිරිපත් කරනවා දුම්රිය මාර්ග සඳහා උදාහරණ කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය මාර්ගය ඊළඟට කොළඹ සිට මාතර දක්වා දුම්රිය මාර්ගය ඊළඟට මුහුදුබඩ දුම්රිය මාර්ගය අපි කොළඹ සිට මාතර දක්වා තිබෙන දුම්රිය මාර්ගයට තමයි මේ මුහුදුබඩ දුම්රිය මාර්ගය කියලා කියන්නේ ඊළඟට කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා තියෙන දුම්රිය මාර්ගයට අපි කියනවා කැලණිවැලි දුම්රිය මාර්ගය කියලා මම නැවතත් කියනවා මතක තබා ගන්න කොළඹ සිට මාතර දක්වා තිබෙන දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය ලෙසද හඳුන්වයි කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා තිබෙන දුම්රිය මාර්ගය කැලණිවැලි දුම්රිය මාර්ගය ලෙසද හඳුන්වයි ගමනාගමනයේ පාඩමේදී අපි දුවල පුතාලට මීළඟට අපි ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ඉදිරිපත් කිරීමට සූදානම් කරලා තිබෙනවා ඒ අනුව ගමනාගමනයේ පාඩමට අදාළ වැදගත් කරුණු මේ ප්‍රශ්නෝත්තර සංග්‍රහයට අපි අතුලත් කරලා තිබෙනවා මේ ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ විශේෂත්වය වන්නේ තුන ශ්‍රේණිය විෂය කරුණු වලට හතර ශ්‍රේණියේ විෂය කරුණු සහ පහ ශ්‍රේණිය පරිසරයේ තේමා ගමනාගමණයට අදාළව මේ ප්‍රශ්න සහ පිළිතුරු ටික අපි සකස් කරලා තිබෙන්නේ එහෙමනම් ඔබට කිව්වා වගේ ඔබ පහ ශ්‍රේණියට ඉතරක් සූදානම් වෙලා ශිෂ්‍යත්ව විභාගයට වැඩි ලකුණක් ගන්න ඕන නම් තුන ශ්‍රේණිය සහ හතර ශ්‍රේණිය විෂය කරුණු කෙරෙහිත් ඔබේ අවධානය යොමු විය යුතුමයි එමනම් අපි දැන් මේ ප්‍රශ්නෝත්තර සංග්‍රහය වෙත යොමු වෙමු ඒ අනුව ගමනාගමනයේ පාඩමට අදාළව ඔබට විෂය කරුණු ගණනාවක් අපි ඉදිරිපත් කරුවා මේ විෂය නිර්දේශයට අදාළවම තමයි මේ පාඩම් අපි සූදානම් කරලා තිබෙන්නේ පළවෙනි ප්‍රශ්නයේ විදියට ඔබට අපි උගන්වපු පාඩමට අදාළව රූප සටහනේ දැක්වෙන පොලිස් නිලධාරියා ලබා දෙන සංඥාවෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද ඔබට මතකයි පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරන ලබන හස්ත සංඥා ගැන ඔබට අපි කරුණු ඉදිරිපත් කෙරුවා. එහෙමනම් මෙම පොලිස් නිලධාරියා විසින් නිකුත් කරන ලබන හස්ත සංඥාව වන්නේ ඉදිරියෙන් සහ පිටුපසින් එන සියලුම වාහන නතර වෙනු. ඔබ සමහර විට මේ පිළිතුර දිස්වන්නට කලින් ඔබ පිළිතුර තීරණය කරන්නට ඕන. මේ ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ මෙන්න මේකයි කියන එක. අපි පිළිතුර ඉදිරිපත් කරන්නට කලින් ඔබ සිතන්නට ඕන මේ ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ මෙන්න මේ පිළිතුරයි කියන එක. දැන් ඔබ ගමනාගමනය පරිසරයේ තේමාවට අදාළව විෂය කරුණු බොහොමයක් ඔබ දන්නවා. ඉතින් ඊළඟට අපි දෙවැනි ප්‍රශ්නයට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. ගමනාගමනයේ පාඩමට අදාළව. සිටියමක දුම්රිය මාර්ග දැක්වෙන සම්මත වර්ණය වන්නේ. අපි අවසානයේදී තමයි මේ මාර්ග සම්බන්ධව තිබෙන වර්ණ ඔබට ඉදිරිපත් කරුවේ. ඔබට මතකද ප්‍රධාන මාර්ග සඳහා මොකක්ද අපි කියපු වර්ණය රතු වර්ණය කියලා කිව්වා. ඊළඟට අධිවේගී මාර්ග සඳහා මොකද්ද ඔබට කියපු වර්ණය දම් වර්ණය කියලා කිව්වා දුම්රිය මාර්ග සඳහා වර්ණය ඔබට මතකයි ඒ තමයි කළු වර්ණය ඔබ තීරණය කරන්න ඇත්තේ මේ පිළිතුර. හොඳයි එමනම් දුවේ පුතේ අපි තුන්වෙනි ප්‍රශ්නයට පිවිසෙනවා ගැළපෙන පිළිතුර යටින් ඉරක් අඳින්නයි තිබෙන්නේ ඔබට මතකයි මේ මාර්ග සංඥාව අපි මේ මාර්ග සංඥාව තිබෙනවා කියලා කිව්වේ සුදු ඉර ළඟ මේ මාර්ග සංඥාව හැබැයි ඉදිරියෙනි කියලා නම් එන්න විදියක් නැහැ. ඇයි ඒකට හේතුව? කහපැහැති පසුබිමක් නැහැ මෙතන. එහෙමනම් මේකට පිළිතුර ඔබ තීරණය කරන්නේ කුමක්ද? පිළිතුර විය යුත්තේ පදිකයන් මාරුවන ස්ථානය
කියන පිළිතුර තමයි අපිට මෙහි පිළිතුර වශයෙන් තෝරා ගන්නට තිබෙන්නේ. ඊළඟට අපි හතරවෙනි ප්‍රශ්නයට යනවා. ඔබට මතකයි දුම්රිය සම්බන්ධ මාර්ග සංඥාවක්. ඉදිරියෙනි කියලා එන්න බෑ කහ පැහැති පසුබිමක් නැහැ. දුම්රිය සම්බන්ධව මාර්ග සංඥා තුනක් තියෙනවා කියලා අපි ඔබට ඉදිරිපත් කරුවා. මේ මාර්ග සංඥා තුනම අපි මේ මාර්ග සංඥා වලට අවනත විය යුතුයි. මෙම මාර්ග සංඥා නොපිලිපැදීම නිසා අපේ රටේ මිනිසුන් බොහෝ අනතුරු වලට ලක් වෙලා තිබෙනවා. එමනම් අපි බලමු මේට පිළිතුර. පළවෙනි පිළිතුර එකිනෙක හරහා ගමන් කරන මාර්ගයේ ඉදිරියෙනි. ඒ පිළිතුර වෙන්න බෑ. ආරක්ෂා සහිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. ඉදිරියෙනි කියලා යෙදෙන්නට බෑ කිසිසේත්. හේතුව කහ පැහැති පසුබිමක් නැහැ. එහෙනම් ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය පිළිතුර ඔබත් තීරණය කරන්න ඇත්තේ තුන්වෙනි පිළිතුර විදියට. අපි තවත් ප්‍රශ්නයකට යනවා. කහ පැහැති පසුබිමක් තියෙනවා. එහෙනම් ඔබ තීරණය කරනවා. හැබැයි ශිෂ්‍යත්ව විභාගයට මේ කහ පැහැති පසුබිම එන්නේ නැහැ. කළු සුදු පින්තූර එන්නේ. ලැබෙන්නේ ඔබට. අපි කහ පැහැති පසුබිම, නිල් පැහැති පසුබිම, රතු පැහැති පසුබිම කියලා මේ මාර්ග සංඥාවල තිබුණාට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ මේ වර්ණ සහිත පින්තූර ලැබෙන්නේ නැහැ. කළු සුදු පින්තූර තමයි ලැබෙන්නේ. එතකොට ඔබ මේ හැඩයෙන් ඔබ දැනගන්නට ඕන ඉදිරියෙනි කියන සංඥාව කොහොමද කියන එක. එමනම් ගේට්ටුවක් තිබෙනවා, කහ පැහැති පසුබිමක් තිබෙනවා, පිළිතුර විය යුත්තේ ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙනි. ඔබ තීරණය කරන්න ඇත්තෙත් මේ පිළිතුර. ඊළඟට අපි තවත් ප්‍රශ්නයකට යනවා. ගමනාගමනයේ සම්බන්ධව පසුගිය විභාග ප්‍රශ්නයක්. ඔන්න ප්‍රශ්න පත්‍රයේ එහෙනම් වර්ණ පින්තූර වලින් නැහැ. පසුගිය විභාග ප්‍රශ්නයක් තමයි දැන් ඔබට මේ පිළිතුර තීරණය කරන්නට ලැබී තිබෙන්නේ. අපි බලමු පළවෙනි පිළිතුර මොකක්ද කියලා. ළමයි මාරුවන ස්ථානයේ ඉදිරියෙනි. ඉදිරියෙනි කියලා එන්න ඕන තමයි මේ හැඩයට අනුව. දෙක මිනිසුන් වැඩෙහි යෙදෙන ස්ථානයේ ඉදිරියෙනි. ඒ පිළිතුර වෙන්නට බෑ. පදිකයන් මාරුවන ස්ථානයේ ඉදිරියෙනි. ඒ පිළිතුර වෙන්නටත් බෑ. එහෙනම් ඔබ තීරණය කරන්න ඇත්තේ පිළිතුර 1ද 2ද 3ද? මම හිතනවා දුවල පුතාලා අංක 1 පිළිතුර තමයි වැඩි දෙනෙක් තෝරා ගන්නට ඇත්තේ. දැන් ඔබට මේ මාර්ග සංඥා අපි නිතරම ප්‍රශ්න පත්‍රවල දුවල පුතාලට මේ මෙවැනි මාර්ග සංඥා තමයි ඇතුළත් වෙන්නේ. ඔබේ විෂය නිර්දේශයට අදාළව, ඔබේ ප්‍රාථමික අවධියට අදාළව මෙවැනි මාර්ග සංඥා ටික ඔබ මතක තියාගත්තොත් මේ ගමනාගමනයේ පාඩමට අදාළව වගේම අනාගතයේ ඔබට යහපත් පුරවැසියෙක් වශයෙන් උත් කටයුතු කරන්න පුළුවන් මේ පාඩම් හොඳින් අධ්‍යයනය කිරීම තුළින්. අපි තවත් ප්‍රශ්නයකට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. කහපාට පසුබිමෙහි කළුපාටින් ඇති මෙම මාර්ග සංඥාවෙන් කියවෙන්නේ. තවත් පසුගිය විභාග ප්‍රශ්නයක්. කළු සුදු පින්තූරයකින් තමයි තිබෙන්නේ. එහෙනම් පළවෙනි පිළිතුර විදියට අපිට දීලා තියෙනවා පදිකයන් මාරුවන ස්ථානයේ ඉදිරියෙනි. ඉදිරියෙනි කියලා එන්නට ඕන මේ හැඩයට අනුව. අනතුරු සහිත වංගු ඉදිරියෙනි. පිළිතුර වැරදි අංක 2 වැඩ කරන මිනිසුන් ඉදිරියෙනි යන්නයි. පිළිතුර වැරදි ළමයින් මාරුවන ස්ථානයේ ඉදිරියෙනි. එතකොට මේකේ ළමයි නෙමෙයි ඉන්නේ පදිකයක් ඉන්නේ. එහෙනම් පිළිතුරේ යුතුය ඔබ තීරණය කරන්න ඇති මොකද්ද දුවල පුතාලගේ පිළිතුරු උනේ. මං හිතනවා වැඩි දෙනෙකුගේ පිළිතුරු උනේ අංක 1. ඊළඟට අපි තවත් මාර්ග සංඥාවක් පිළිබඳ කතා කරන්නයි යන්නේ. දුම්රිය සම්බන්ධ මාර්ග සංඥාවක්. ඔබට මතකයි දුම්රිය සම්බන්ධ මාර්ග සංඥා තුනක් තියෙනවා කියලා කිව්වා. අපි මේ මාර්ග සංඥා තුනම පිළිබඳව කතා කරුවා, ප්‍රශ්න වලට පිළිතුරු ලිව්වා. එහෙනම් දුම්රිය සම්බන්ධ අවසාන දුම්රිය සම්බන්ධ ඊළඟ තුන්වෙනි ප්‍රශ්නයේ විදියට දුම්රිය සම්බන්ධව යෙදී තිබෙන තෙවෙනි ප්‍රශ්නයේ විදියට කහපාට පසුබිමෙහි කළුපාටින් නැති මෙම රූපයෙන් දැක්වෙන මාර්ග සංඥාව කුමක්ද? පළවෙනි පිළිතුර ගේට්ටුව සහිත දුම්රිය හරස් මාර්ගය. නෑනේ මෙතන ගේට්ටුවක් නැහැ. ගේට්ටුව රහිත දුම්රිය මාර්ගය. ඒ පිළිතුරත් ගැලපෙන්නේ නැහැ. ආරක්ෂා කර ඇති දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. නෑ නෑ නෑ. හතරවෙනි පිළිතුර ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. ඔව්. ඔබේ පිළිතුරත් අංක 4 වෙන්න ඇති මං හිතනවා. දුවල පුතාලා බොහෝ පිරිසකගේ පිළිතුර වෙන්නට ඇත්තේ අංක 4. මීළඟට අංක 6 ප්‍රශ්නයේ විදියට මහා මාර්ගයේ ඇති විදුලි සංඥා පුවරුවක රතුපාට එළිය දැල්වීමෙන් සංඥා කෙරෙන්නේ. ඔබට මතකයි වාහන සඳහා තියෙනවා කියලා කිව්වා මේ ආලෝක සංඥා පුවරු. ඒ වගේම මගීන් සඳහා තියෙනවා කිව්වා මේ ආලෝක සංඥා පුවරු. මෙතන එතකොට
විදුලි සංඥා පුවරුවක රතුපාට එළිය දැල්වීමෙන් සංඥා කෙරෙන්නේ වාහන සඳහා තිබෙන ආලෝක සංඥා පුවරුවක් ගැන තමයි මෙතනින් කියවෙන්නේ ඒට පිළිතුර වියත්තේ රතේ නවත්වන්න යන්නේ ඔබට මතකයි වාහන සඳහා තිබෙන සංඥා පුවරුවක ඉහළින්ම තිබුණේ රතු වර්ණය ඊළඟට තිබුණේ කහ වර්ණය ඊළඟට තිබුණේ කොළ වර්ණය කියා ඒ අනුව රතේ නවත්වන්න කියන එක තමයි මෙහි පිළිතුර විය යුත්තේ ඊළඟට අපි අංක 7 ප්‍රශ්නයේ වෙත යොමු වෙනවා අංක 7 ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිහිටා ඇත්තේ ඔබට අපි ගුවන් තොටුපළවල් ගණනාවක් ගැන කතා කරුවා මතකද අංක 1 විදියට අපි ඔබට කතා කරුවා මේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළව පිළිබඳව අපේ රටේ පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටුනායක ඊළඟට අපි කතා කරුවා දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන්නේ මත්තල කියා ඊළඟට රත්මලාන ගුවන් තොටුපළ පිළිබඳවත් කතා කරුවා අපි මෙතන අහන ප්‍රශ්නයට පිළිතුර විය යුත්තේ දෙවන ගුවන් තොටුපළ වන්නේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන්නේ මත්තල ඔබට මේ අවස්ථාවේ මතක් කිරීමක් කරනවා ශ්‍රී ලංකාවේ මෑතකදී ඉදි කරපු ගුවන් තොටුපළ මොකක්ද කියලා ඇහුවොත් එතනට පිළිතුර විය යුත්තේ පලාලි කියන ගුවන් තොටුපළ ඊළඟට අපි තවත් ප්‍රශ්නයකට යොමු වෙනවා ශ්‍රී ලංකාවේ ආරම්භ වූ පළමු අධිවේගී මාර්ගය කුමක්ද මේ පසුගිය විභාග ප්‍රශ්නයක් අපි පළමු අධිවේගී මාර්ගය ඔබට වීඩියෝ දර්ශනවලිනුත් බලන්න ඉදිරිපත් කෙරුවා ඒ වගේම අධිවේගී මාර්ගවලට අදාළ වර්ණය වන්නේ දම් වර්ණය කියා ඔබට අදාළ වර්ණය ඉදිරිපත් කෙරුවා ඊළඟට අධිවේගී මාර්ගවලට අදාළ අක්ෂරය ඊ අක්ෂරය කියලා අපි ඔබට ඉදිරිපත් කෙරුවා ඒ අනුව මෙම ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකාවේ ආරම්භ වූ පළමු අධිවේගී මාර්ගය කුමක්ද පිළිතුර දක්ෂිණ අධිවේගී මාර්ගය ප්‍රශ්න අංක 9 මාර්ග නීතිවලට අනුව ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල ධාවන මාර්ග මත රේඛා ඇඳීමට භාවිතා කරන වර්ණ මොනවාද මෙයත් පසුගිය විභාග ප්‍රශ්නයක් පළවෙනි පිළිතුර කහ කළු පළවෙනි පිළිතුර අපිට ගන්නට බෑ හේතුව ප්‍රධාන මාර්ග කළු පාටින් තියද්දී කළු වර්ණේ භාවිතා කරුවොත් අපි ඒක නොගැලපෙන වර්ණයක් වෙනවා කහ කළු දෙවෙනි පිළිතුර වන්නේ කළු සුදු එයත් නොගැලපෙන පිළිතුරක් වෙනවා කළු පාටින් තිබෙන මාර්ගවල කළු පාටින් වර්ණය යොදා ගත්තොත් නොගැලපීමක් වෙනවා ඊළඟට කහ සුදු කියන පිළිතුර තමයි මේට ගැලපෙන පිළිතුර විය යුත්තේ මහා මාර්ගවල ධාවන මාර්ග මත රේඛා ඇඳීමට භාවිත කරන්නේ කහ වර්ණය සහ සුදු වර්ණය ප්‍රශ්න අංක 10 වාහනයක තිරංග තද කිරීමේදී දැල්වෙන බල්බයේ වර්ණය කුමක්ද කියලා යහන්නේ දැන් දුවල පුතාලා දන්නවා තිරංග කියලා කියන්නේ බ්‍රේක් කියන එකනේ වාහනයක් බ්‍රේක් කරනවා කියන එකට තමයි දුවේ පුතේ මේ තිරංග තද කරනවා කියන වචන අපි භාවිත කරන්නේ දැන් මේ මෙතනදී විශේෂයෙන් කියන්න ඕන වාහනවල යන දුවල පුතාලත් ඇතැම් විට මේ වාහනයේ දැල්වෙන බල්බ ගැන දන්නේ නැහැ අවබෝධයක් ඒගොල්ලෝ ඒ පිළිබඳව අවධානය යොමු කරලා නැහැ ඒ නිසා වාහනවල ගමන් කරන බහුතරයක් දෙනා මේ වර්ණ දන්නේ නැහැ ඒ නිසා ඔබ දැනගත යුතුමයි අද ඉඳලා එහෙමනම් ඔබේ නිවසේ ඔබේ මවගේ පියාගේ පෞද්ගලික වාහනේ ඔබ ගමන් කරද්දී මේ බල්බ පිළිබඳව ඔබ අවධානය යොමු කරන්නට ඕන. වාහනයක තිරංග තද කිරීමේදී දැල්වෙන බල්බේ වර්ණය වන්නේ රතු වර්ණයයි. ප්‍රශ්න අංක 11 වාහනයක් පසුපසට ගැනීමේදී දැල්වෙන බල්බේ වර්ණය. අපි ඔබට කිව්වා මේ පාඩම කියලා දෙද්දී වාහනය රාත්‍රී කාලයේ පසුපසට ගැනීමේදී රියදුරාට හොඳින් පසුපස ප්‍රදේශය හොඳින් දිස්විය යුතු නිසා අපි ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ සුදු වර්ණය කියා ප්‍රශ්න අංක 12 වාහනයක් නවතා තැබීමේදී දැල්වෙන බල්බේ වර්ණය වාහනයක් නවතා තබනවා කියලා කියන්නේ පාක් කරනවා කියන එක පාකින් ලයිට් එහෙනම් වාහනයක් නවතා තැබීමේදී දැල්වෙන බල්බේ වර්ණය සුදු වර්ණය එතකොට දුවේ පුතේ මේ ප්‍රශ්න කීපයම අදාළ වෙන්නේ තුන ශ්‍රේණිය ගමනාගමනයේ තේමාවට
ඇතම් දුවල පුතාලා මේ පහ ශ්‍රේණියේ විෂය නිර්දේශ කොටස් එක්ක පමණ මේ විභාගයට සූදානම් වුණොත් ඔබට වැඩි ලකුණක් ගන්නට බැහැ. ඒ නිසා ඔබ මේ 3 ශ්‍රේණියේදී 4 ශ්‍රේණියේදී තියෙන විෂය කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානයෙන් සිටියොත් ඔබට මේ විභාගයේ ජය ගන්නත් පුළුවන්. මේ පාඩම් වලට හොඳට ඔබ සම්බන්ධ වුණොත් ඔබට හොඳ යහපත් පුරවැසියෙක් විදියට අනාගතේ කටයුතු කරන්නත් පුළුවන් වෙනවා කියන එක තමයි අපේ විශ්වාසය. ඊළඟට අපි ප්‍රශ්නාංක 13ට යනවා. සිතියමක මහා මාර්ග දැක්වීම සඳහා භාවිත වර්ණයේ වන්නේ මම ඔබට නැවත මතක් කරනවා මහා මාර්ග රතු පාටින් කියලා අපි කිව්වා අධිවේගී මාර්ග දම්පැහැය කියලා කිව්වා දුම්රිය මාර්ග කළුපැහැය කියලා තමයි අපි විෂය කරුණු ඉගෙන ගත්තේ එහෙමනම් මහා මාර්ග දැක්වීම සඳහා අදාළ වර්ණයේ වන්නේ රතු ඔබත් ඒ පිළිතුර තීරණය කරන්නට ඇති ඊළඟට අපි ප්‍රශ්නාංක 14ට පිවිසෙනවා එතකොට ප්‍රශ්නාංක 13 සහ 14 පහ ශ්‍රේණිය පරිසරය විෂය තේමාවලට අදාළව තමයි සකස් වෙලා තියෙන්නේ ගමනාගමනය කියන තේමාවට අදාළව සිතියමක අධිවේගී මාර්ග දැක්වීම සඳහා භාවිත වර්ණයේ වන්නේ එතකොට පළමු වතාවට තමයි විෂය නිර්දේශයේ මේ අධිවේගී මාර්ග සම්බන්ධ වර්ණය අදාළ පරිසරයේ තේමාවේ දරුවන්ට ලබා දී තිබෙන්නේ ඔබ මතක තියාගන්න සිතියමක අධිවේගී මාර්ග දැක්වීම සඳහා භාවිතාවන වර්ණය ඔබ තීරණය කරන්නට ඇති මේ වෙද්දිත් පිළිතුර දම්පාට නේද පිළිතුර නිවැරදි එහෙමනම් ඊළඟට අපි 15 වෙනි ප්‍රශ්නයක් සඳහන් වෙන්නේ නැහැ අංක 14 න් එතකොට මේ ඇගෙයිම අවසාන වෙනවා දුවේ පුතේ අපි ඔබට මතක් කරන්නට ඕන එහෙමනම් මේ ගමනාගමනයේ පාඩම අපි ඔබට ඊටාම විශිෂ්ටාකාරයෙන් ඉදිරිපත් කරුවා මේ පාඩම මේ පරිසරයේ තේමාව විශේෂයෙන් මේ පාඩම් ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන් මේ පාඩම් ඉදිරිපත් කිරීමේදී ෆාතිමා අපි 4 ශ්‍රේණියේ 3 ශ්‍රේණියත් යොදා ගැනීම විශේෂත්වයක් වෙනවා දැන් මම නිතරම කිව්වේ අර බොහෝ දූදරුවන් අපි මේ ශිෂ්‍යත් විභාගයට සූදානම් වෙද්දී වැඩිම අවධානය 5 ශ්‍රේණිය විෂය කරුණු එක්ක විතරයි යොමු වෙන්නේ. ඒ නිසා අපි මේ මෙහි සාර්ථකභාවය සඳහා 3 ශ්‍රේණිය සහ 4 ශ්‍රේණියටත් යොමු වෙලා දරුවන්ට ස්වර්ණවාහිනියේ නැනපලස වැඩසටහන තුළින් ඊටාම සාර්ථකව මේ ශිෂ්‍යත් තේමා පරිසරයේ තේමා ඉදිරිපත් කරන්නට අපි කටයුතු කරුවා. ඒ වගේම ඉදිරියේදී අනිකුත් විෂයන් සඳහාත් මේ නවීන තාක්ෂණය භාවිතා කරමින් විශිෂ්ට අයුරින් මේ පාඩම් ඉදිරිපත් කරන්නට අපි සූදානමින් සිටිනවා. ඔව් විශේෂයෙන් මතක් කරන්න ඕනේ 3 4 5 කියන්නේ ශිෂ්‍යත්වයේ සඳහා සූදානම් වෙන දරුවෝ ඉන්න වයස් කාණ්ඩයන්. ඉතින් 3 ශ්‍රේණියේ සිටම තමයි අපි ශිෂ්‍යත්වයේ සඳහා මුහුණ දෙන්න අපේ දරුවන් සූදානම් කරන්නේ. ඉතින් ඔවුන්ට අත්වලක් විදිහට අද දවසේදීත් අපිට හැකියාව ලැබුණා නැනපලස වැඩසටහන තුළින් ඔබට වටිනා විෂය කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට ඒ සඳහා අපිට අද දායකත්වය ලබා දුන්නේ අතුල පුෂ්ප කුමාර මහතා. ඉතින් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දවසේදී නැනපලස වැඩසටහන සමග එක්වීම සම්බන්ධයෙන්. ඉතින් අපි සෝදානමෙන් සිටිනවා විරාමයකින් අනතුරුව අපේ උසස් පෙළ සඳහා මුහුණ දෙන නංගිලා මල්ලිලා වෙනුවෙනුත් අද දවසේදී විෂය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට. අද දවසේදී විශේෂයෙන් මතක් කරන්න ඕන උසස් පෙළ සඳහා මුහුණ දෙන නංගිලා මල්ලිලටත් තව තියෙන්නේ පුංචි කාලයක් විතරයි. ඉතින් ඔවුන් සඳහාත් අපි අත්වලක් සපයන්නට නැනපලස වැඩසටහනෙන් සෝදානමෙන් සිටිනවා. ඉතින් විරාමයක් ලබා ගන්නයි සෝදානම් වෙන්නේ ඊට කලින්. අනතුරුව ඔබ නැවතත් එක්වන්නේ නැනපලස විශේෂ අධ්‍යාපනික වැඩසටහනත් සමගයි. අපි මතක් කරා ඔබට මේ ළඟ කාල වේලාව නැනපලසෙන් වෙන්වන්නේ උසස් පෙළ සඳහා මුහුණ දෙන දරුවන් වෙනුවෙන් කියන කාරණය. ඉතින් අපි අද දවසේදී සෝදානමින් ඉන්න උසස් පෙළ කලා විෂය ධාරාව හදාරන දරුවන් වෙනුවෙන් සිංහල විෂය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගත්ත සිංහල විෂය පිළිබඳ දේශක රසික විදානගම මහතා ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන් එතෙන් ස සමගින් අපි සෝදානම් ඉන්නවා සිංහල විෂය කරුණු පිළිබඳ සාකච්ඡා කරන්න ඔබතුමටයි දැන් අවස්ථාව. ඔව් ෆාතිමා මේ ලංකාව පමණක් නෙවෙයි මුළු ලෝකයේම ව්‍යසනකාරී අර්බුදකාරී තත්ත්වයකට පත් වෙච්ච අවස්ථාවක විශේෂයෙන්ම අපේ රටේ දූපුතුන්ට පාසල් යාමට නොහැකිව උපකාරක පන්තියට යාමට නොහැකිව තර්මක අර්බුදකාරී තත්ත්වයකින් අවස්ථාවක
ඒ දරුවන් අධ්‍යාපන ක්‍රියාවලියෙන් ඈත් වීම වළක්වලා විශේෂයෙන්ම ඔවුන්ගේ ඉගෙනුම් කඩයින් විභාග වලට ඔවුන්ට උදව්වක් වෙන්නට සංවාහිනී ආයතනයේ මඟින් ඔවුන්ට අධ්‍යාපනයට පලස් එළන මෙන්නන පලස වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව සංවාහිනී කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය මුලින්ම පුද කරනවා ඒ වගේම මේ අරමුණ වන්නේ ගෙදර සිට රූපවාහිනී තිරයේ අභ්‍යස සිට ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට යම් අත්දැක ලබා ගැනීමටයි විශේෂයෙන්ම අද කලා විෂය ධාරාවේ ප්‍රධාන විෂයක් විෂයක් කිව්වත් වැරදි අපි කියන්නේ සිංහල භාෂාව ඒ භාෂාව පිළිබඳව එහි යම් තෝරාගත් ඒකකයක් පිළිබඳව අද දවසේ මනපල සහරා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ඉලක්කගත පිරිස උසස් පෙළ කලා විෂය ධාරාව හදාරන දරුවන් උනත් මා අද තෝරාගනු ලබන ඒකකය උක්තාඛ්‍යාත පද සම්බන්ධ රීති නැත්නම් අපි කියනවා මේ වාක්‍ය විඤ්ඤාස රීති සම්බන්ධ ඒකකය එහිදී මේ හුදෙක්ම උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ඔවුන්ගේ දෙවන ප්‍රශ්න පත්‍රයේ එයාලගේ භාෂාවෙන් කියනවා ව්‍යාකරණ පේපර් එකේ දෙවන ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි ප්‍රශ්නය විවගත හතරවෙනි ප්‍රශ්නය ගොඩනගන්නේ මේ වාක්‍ය රට ආශ්‍රිතව ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ 24 19 වෙනි බහුවර්ණය නිර්මාණය වෙන්නේත් මේ වාක්‍ය රට ආශ්‍රිතව එපමණක් නෙවෙයි මම හිතන්නේ මේ සිංහල විෂය විෂයක් විදිහට හදාරන 6 ශ්‍රේණියෙන් ඉහළ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාත් සාමාන්‍ය පෙළ සිසුන්ටත් විශේෂම උසස් පෙළ සිසුන්ටත් මේ ඒකකය වැදගත් වේවි එහෙනම් දෙමාපිය දූ දරුවෝ සියලු දෙනාට වැදගත් වන ඒකකයක් තමයි අද මා සාකච්ඡා කරන්නේ එහෙනම් අපි මේ පාඩම මේ ආකාරයට ආරම්භ කරමු මුලින්ම අපි සූදානම් වෙනවා වාක්‍යයක් හඳුනා ගන්නට විශේෂයෙන්ම අපි ගත්තොත් එම වාක්‍යයක් වාක්‍යයක තියෙන අංග අපි මේවට කියනවා වාක්‍යාංශ කියලා වාක්‍යාංශ නැත්නම් වාක්‍යයක අංග සාමාන්‍යයෙන් වාක්‍යයක හැමතිස්සෙම නෙවෙයි වාක්‍යයක දක්න ලැබෙන අංග 8ක් අපිට හඳුනා ගන්න පුළුවන් උක්තය නැත්නම් අපි කියනවා කතරු කියලාත් මේකට කියනවා ඊදෙන ස්වභාවය අනුව ඊට පස්සේ උක්ත විශේෂණය ඊට පස්සේ කර්මය කර්මය කර්ම විශේෂණය ඊට පස්සේ ආඛ්‍යාතය නැත්නම් අපි කියන අවසාන ක්‍රියාව කියලා ආඛ්‍යාත විශේෂණය ඊළඟට ආඛ්‍යාත පූර්ණය අට වෙනවා ආඛ්‍යාත පූර්ණ විශේෂණය මනවත සඳහන් කරන්නම් ඒ අංගාට උක්තය නැත්නම් කතර කියලා කියනවා උක්ත විශේෂණය නැත්නම් කතර විශේෂණය කර්මය කර්ම විශේෂණය ආඛ්‍යාතය ආඛ්‍යාත විශේෂණය ආඛ්‍යාත පූර්ණය ආඛ්‍යාත පූර්ණ විශේෂණය අපි මේ අංග 8 වාක්‍ය දෙකක් ඔස්සේ හඳුනා ගන්න උත්සාහ කරමු මේ අංග 8 කොමදේ දෙන්නේ කියන කාරණාව උක්තය උක්ත විශේෂණය ආඛ්‍යාතය ආඛ්‍යාත විශේෂණය කර්මය කර්ම විශේෂණය ආඛ්‍යාත පූර්ණය ආඛ්‍යාත පූර්ණ විශේෂණය මේ අංග ටික අපි ඉස්සෙල්ලා මුලින්ම හඳුනාගමු මේ වාක්‍යාංශ ටික මේ අංග 8න් 6ක් සාකච්ඡා කළ හැකි වාක්‍යයක් අපි ගනිමු මම මෙහෙම ගන්නවා දක්ෂ පොලිස් නිලධා රියෙක් දක්ෂ පොලිස් නිලධා රියෙක් කපටි හොරෙකු වහා
අල්ලා ගත්තේ මම ගත්තා වාක්‍යයක් දක්ෂ පොලිස් නිලධාරියෙක් කපටි හොරෙක් වහා අල්ලා ගත්තේ දැන් මේකදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් අංග 6ක් වාක්‍යයක දින අංග 6ක් අල්ලා ගත්තේ මේක තමයි වාක්‍යයේ ආඛ්‍යාතයේ හෙවත් අවසාන ක්‍රියාව අපි මේකට කියනවා ආඛ්‍යාතය කියලා उत्तर दक्ष पुलिस निलधारिया अल्लागत्ते कावद अल्लागत्ते कावद एतमाय होरेकु कत्रुगे क्रियावट यटत्तन पदे अपि मेयट कियनवा कर्मय कियला कर्म पदे नत्तं कर्मय कियला दैन अपि मे हंदुनागत्त उक्ते हेवत् मेदन कत्रु आख्यात्य सह कर्मय एतर बलमु मन पोलिस निलधारी दक्ष ए पोलिस निलधारी की नौक्ति तवद्रुट विस्तर करो मे पदे मगे एन सा अपी एक टकियनवा उक्त विशेषणीय नत्तं कत्रु विशेषणीय केला उक्त विशेषण नत्तं कत्रु विशेषणीय केला कियनो एतकोट ए दक्ष पोलिस निलधारी अल्लागत्ते खावद होरे मन होरेक्द कपटी होरेक ए होरा किन कर्मय तावद्रुत विस्तर करनवा कापटी कीने पदिहर हा ऐनसा अपि एकट कीना बता कर्म विशेषणीय केला कर्म विशेषणीय कर्मीय तावद्रुत विस्तर करनवा में पदे मगे इलंगट्टे क्रियावमुकाद अल्लागनी अल्लागत्ते केलेसद आक्याते तावद्रुत विस्तर करनवा में वहां कीने पदे वहां कीने पदे अपि कीनवा आक्यात වේගවත් සඳහන් කරන්න නම් එතකොට වාක්‍ය වල දක්න ලැබෙන අංග ටික මොකද මේ අංග හඳුනා ගන්න නැතුව අපිට වාක්‍යයක් නිවැරදිව නිර්මාණය කරන්න හෝ වාක්‍යයක් හඳුනා ගන්නට අමාරුයි මුලින්ම පොලිස් නිලධාරියා උක්තය අල්ලාගත්තේ ආඛ්‍යාතය හොරෙකු කර්මය දක්ෂ පොලිස් නිලධාරිය කෙනෙක්ගේ දක්ෂ කෙනෙකුට උක්ත විශේෂණය कपटी होरा कपटी किन कोटसे कर्म विशेषणीय वहाँ किन काल लगे नहीं मताओ दूर प्रतिस्थर के न वहाँ किन का क्या था विशेषणीय मैं वहाँ के टिकियो अपि उक्तय नतं कत्रो अपि वेमु वेमु
ආඛ්‍යාතය අපි වෙමු කවුද කවියෝ වෙමු ආඛ්‍යාතේ ළඟම තියෙන මේ පදය අපි කියනවා ආඛ්‍යාත පූර්ණිය කියලා ඒ ආඛ්‍යාත පූර්ණිය තවදුරටත් විස්තර කරන දාන විශේෂණය ආඛ්‍යාත පූර්ණ විශේෂණය කියනවා මා විශ්වාස කරනවා දැන් ඔබට මෙතන උසස් පෙළ දරුවන් මේ වැඩසටහන ආරම්භන උසස් පෙළ දරුවන් සාමාන්‍ය පෙළ දරුවන් පොඩි දරුවන් භාෂාව ඉගෙන ගන්න සියලු දරුවන්ට ප්‍රයෝජන වෙන විදිහට මම මේ පාඩම දියත් කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට දැන් ඔබ හඳුනාගත්තා වාක්‍යයක අංග හෙවත් වාක්‍යංශ 8 වාක්‍යංශ 8 හඳුනාගත්තා මම නැවත වතාවක් සිහි කැඳවන්න කැමති වාක්‍යංශ 8 උක්තය උක්ත විශේෂණය කර්මය කර්ම විශේෂණය ආඛ්‍යාතය ආඛ්‍යාත විශේෂණය ආඛ්‍යාත පූර්ණය ආඛ්‍යාත පූර්ණ විශේෂණය මෙය හඳුනාගත යුතුයි අපි වාක්‍ය නිර්මාණ කිරීමට නම් ඊළඟට දැන් අපිට මේ මෙහිදී සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා මේ සිංහල ව්‍යාකරණ වල තියෙන්නේ නීති නෙවෙයි රීති නීතියක් සහ රීතියක් අතර වෙනස ඔබට තේරෙනවා ඇති නීතියක් කියන්නේ එසේ විය යුතුයි එය උල්ලංඝනය නොකළ යුතුයි නොකළහොත් දඬුවම් කළ හැකිය රීතියක් කියන්නේ එසේ කළ යුතුය කියන සම්මතියක් ඉඳ භාෂාවක තියෙන රීති නීති නෙවෙයි ඒ නිසා බොහෝ විට මේ අපි සාකච්ඡා කරන මේ ව්‍යාකරණ සම්බන්ධ සාකච්ඡා කරන උක්තාඛ්‍යාතපත් සම්බන්ධ සාකච්ඡා කරන මේ දේවල් රීති විදියට සැලකිය යුතුය බොහෝ විට මේ දේවල් ඔය අපේ රටේ පවත්නා ගුරුකුල අනුව සහ විවිධ කාරණා මත මේ රීති සමහරට වෙනස් වෙන අවස්ථා දක්න ලැබෙනවා මූලික වශයෙන් පොදු සම්මතිය කියන්නේ පොදුවේ පිළිගන්න රීති තමයි මේදී සාකච්ඡා කරන්න දැන් වාක්‍ය අපිට දක්නට ලැබෙන වාක්‍ය දැන් අපි වාක්‍යයක අංග හඳුනගත්තනේ අපි යනවා දැන් අපිට දක්නට ලැබෙන මේ වාක්‍ය වර්ග මොනවද වාක්‍ය වර්ග කියලා හඳුනා ගන්න එහිදී අපිට ප්‍රධාන වශයෙන් වාක්‍ය වර්ග තුනක් මේ අංග සම්පූර්ණ මේ වර්ගීකරණයක් නෙවෙයි උසස් මා මේ පාඩම දියත් කරන්නේ උසස් පෙළ ළමයෙක්ගේ මානසික මට්ටම ඌට දරාගත හැකි මට්ටම සහ සාමාන්‍ය පෙළ ඒ වයස් කාණ්ඩයේ ඉන්න දරුවන්ට උරාගත හැකි දරාගත හැකි අවශෝෂණය කරගත හැකි මට්ටමේ විග්‍රහයක් වාක්‍ය ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් වාක්‍ය වර්ග තුනක් ඒ තමයි සරල වාක්‍ය දෙක සංහත සංහිත කියලාත් කියනවා සංහිත වාක්‍ය තුන්වෙනි වර්ගය සංකීර්ණ වාක්‍ය සංකීර්ණ වාක්‍ය මොනවාද වාක්‍ය වර්ග තුන සරල වාක්‍ය සංහිත නැත්නම් සංහත වාක්‍ය සංකීර්ණ වාක්‍ය සරල වාක්‍යයක් කියන්නේ එක උක්තියක් එක ආඛ්‍යාතයක් සහිත වාක්‍ය අපි සරලවම සරල වාක්‍යයක් ගමු ගොවියෝ කුඹුරු කොටති හරි සරලයි ගොවියෝ කියන්නේ ඔබ දන්නවා කොටති කියන අවසාන ක්‍රියාව ඒකට කුඹුර කොටමු කොටමු තමයි ආඛ්‍යාතය කොටමු කියන්නේ මොකද්ද ආඛ්‍යාතය එතකොට මේ කුඹුර කෙටීම කරන්නේ කුඹුර කියන්නේ කර්මයනේ කෙටීම කරන්නේ මෙතන කීප දෙනෙක් ඉන්නවා නේද මම ඉන්නවා ඔහු ඉන්නවා ගොවියා ඉන්නවා එතකොට මේ කොටමු කියන අවසාන ක්‍රියාවේ නැත්තම් ආඛ්‍යාතයෙන් මේ තුන් දෙනාම පැවසෙනවා මේ තුන් දෙනාම මෙතනට අන්තර්ගතයි තුන් දෙනාම එතකොට උක්ත පද කිහිපයක් සහ එක ආඛ්‍යාතයක් උක්ත පද කිහිපයක් සහ එක ආඛ්‍යාතයක් තියෙනවා නම් මේ උක්ත පද ඒකට අපි කියනවා සංහතේවත් සංහිත වාක්‍යයක් කියලා. දැන් මම මේක තව චුට්ටක් වෙනස් කරනවා. මේ විදිහට මෙහෙම අප කුඹුරු කොටද්දී කුඹුරු කොටද්දී අප කුඹුරු කොටද්දී
गेविलियो बला सिटियोय अप कुंबुरु कोटाद्दी गेविलियो बला सिटियोय मे वाक्य तनि वाक्य विदियट पेन्नट ओबट पेनो मे वाक्य अतुले वाक्य देखक तियनो ए वाक्य देख बिंदनवा मेन्न मे तनि वाक्य देखट बिंदनवा मे तनि एतकोट मे वाक्य एक कोटसाक मे वाक्य एक कोटसाक अप कुंबुरु कोटाद्दी कियन्ने वाक्य एक कोटसा मे तनि वाक्यय अपि मे बेदा गन्ने गेविलियो बला सिटियोय कियन्ने तव कोटसाक एतकोट मे वाक्यक मे विदियट देखट बेदुवट पस्से एकम वाक्य मे कोटसट अपि कियनवा अंतर्वाक्य कियला अंतर्वाक्य संकीर्ण वाक्य वाक्य वर्ग तुन दल वशे हनुरागम एक उत्तक्यन वाक्यवलटकन मंगिली मकरण उब मे आस्तावे रूपवाहिनी तेरे अभियस बलासीवाण उबट मे वेदगत हंगिन दियाक्सटहांकरगन वेदगत हंगिन दियाक्सटहांकरगन कुल कबिलिप्याक पैनकलांकरगन इतकोट मेक वेदगत एक उक्त्याक्सहा सहित वाक्य वल्टा पिकिनो सरल वाक्य केला उक्त्यान किही प्याक्सा एकाक्या त्याक सहित मेवनी वाक्य वल्टा पिकिनो संहित हेवत संहत वाक्य केला एकम वाक्य तुल अंतर वाक्य सह प्रधान वाक्य केला वाक्य देखा तियनवा नं एक टा पिकिनो संकीर्ण वाक्य केला सरल वाक्य संहत हेवत संहित वाक्य सह अंतर्वाक्य ए तमाई ओबट सदोस् निदोस्करद्दी हो निवरदि वाक्यक निर्माणे करीमट सदुसुपदे वरहांतुलिन तोरालियद्दि हो हमुवन वाक्य वर्ग तुन मे वाक्य तमाई लबेन्ने दक्न लबेन्ने ईलंगट अपि यनवा मे कारक भेदय किला अपि दन्न भाषावक तियन कारक भेदय किला नेद इंग्लिसी वेवा ओनम भाषावक कारक भेदयक तियनोने එතකොට කාරක ભેදය අනුව මම සරලව විස්තර කරන්න වැඩි ගැඹුරකට යන්නේ නැතිව සරලව අපිට ඔය නිර්මාණය කරන් තියෙන වාක්‍ය වර්ග දෙකයි දෙකක් කියනවා මූලික වශයෙන් දෙකයි ඒ තමයි කත්‍රු උක්තවන වාක්‍ය සහ කර්මයේ උක්තවන වාක්‍ය කත්‍රු උක්තවන වාක්‍ය සහ කර්මයේ උක්තවන වාක්‍ය අපි සරල उदाहरण गमो दीवर एक कोनिसन अल्लाई करंट का कमार वेड़ा दन्ना ने कोनिसा किया ने दल दाल लाल ने बेरी साथिक ने नो तभी वाक्य तेरुंगा ने गमो दीवर एक कोनिसन अल्लाई ऐतको टे द मेवाक्य अल्लाई किया ने අවසාන ක්‍රියාව කවුද කරන්නේ දීවරේ එතකොට දීවරයට අපි කියනවා කත්‍රු මෙයා තමයි උක්ත කත්‍රු උක්ත කත්‍රු එතකොට අල්ලයි කියන එක උක්ත කත්‍රු විසින් සිදු කරන ක්‍රියාවක් තමයි අල්ලයි කියන්නේ එතකොට ඒකට අපි කියනවා කත්‍රුකාරක ආඛ්‍යාතය නැත්නම් කත්‍රුකාරක ක්‍රියාවක් කත්‍රුකාරක ක්‍රියාවක් लक्षण बल उक्त कर्तृ අනුක්ත කර්මයක් තියෙනවා උක්ත කට්ටුවට අනුව තියපු ආඛ්‍යාතයක් තියෙනවා කත්‍රුකාරක ආඛ්‍යාතයක් පැහැදිලිද
මේ වාක්‍යෙම මම කර්මකාරකයට හරනවා මෙන්න මේ ආකාරයට දීවරේකු විසින් කුනිස්සෝ අල්ලනු ලබති දැන් බලන්න අවසාන ක්‍රියාවෙන් හැඟවෙන පදේ වෙනස් වුණා අල්ලනු ලබති මෙහි අල්ලයි මෙහි අල්ලනු ලබති නැත්නම් අල්ලනු ලැබෙති කියනකින් උක්ත වෙන්නේ කුනිස්සෝ කුනිස්සෝ ගැනයි කියවෙන්නේ එතකොට අපි මෙයාට කියනවා උක්ත කර්මය අවසාන ක්‍රියාවෙන් හැඟවෙන්නේ කර්මය නම් අපි යාට උක්ත කර්මය වෙනවා එතකොට අල්ලනු ලබති කියනක දැන් මේකේ කතරු අල්ලයි කියනක කතරුකාරක ආඛ්‍යාතයක් හැබැයි අල්ලනු ලබති කියනක කර්මකාරක ආඛ්‍යාතයක් මේ මූලික කාරණා ටික දැනගන්න නැතුව අප වාක්‍ය නිර්මාණ පාඩමට ප්‍රවේශ වෙන්න බෑ මොකද වාක්‍යයක් හඳුනා ගන්න වාක්‍යයක අංග දැනගන්නට ඕනේ පළමු කොටම හරිද එතකොට දීවරයෙක් දැන් මෙතන දීවරයෙක් උක්ත කතරු දීවරයෙක් උක්ත කතරු හැබැයි දීවරයෙක් අනුක්ත කතරු වල දන්නවනේ පුතේ කතරු උක්ත වෙනකොට කර්මය අනුක්ත වෙනවා කර්මය උක්ත වෙනකොට කතරු අනුක්ත වෙනවා හරිද එහෙනම් දැන් අපි බලමු දැන් මේකේ ලක්ෂණ තුනයි උක්ත කතරු අනුක්ත කර්මය කර්ම කතරුකාරක ආඛ්‍යාතය හැබැයි කර්මකාරක වාක්‍යයක අංග හතරක් තියෙනවා සාමාන්‍ය ඒ තමයි අනුක්ත කතරු එයා ළඟ විසින් නිපාතේ මේ විසින් නිපාතේ කියන එක අනිවාර්යයෙන්ම නෙමෙයි අර්ධ කතරුයි විසින් නිපාතේ දෙකම නැතුව කර්මකාරක වාක්‍ය හදන්න පුළුවන් ඒ සංකීර්ණ අවස්ථාව මම පස්සේ ඔබට විස්තර කරලා දෙන්නම් අනුක්ත කතරු ඉන්න උක්ත කර්මයක් තියෙන කර්මකාරක ආඛ්‍යාතයක් තියෙන මේ වාක්‍ය වලට කියනවා කර්මකාරක වාක්‍ය ඉංග්‍රීසියෙන් නම් ඔක ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් නියන්නේ නේ එතකොට කතරුකාරක වාක්‍ය කර්මකාරක වාක්‍ය ඒ තමයි වාක්‍ය වර්ග දෙක දැන් බුදුවේ පුතේ අපි මෙති හකල හැදෑරීමේදී හඳුනාගත්ත මෙන්න මේ කාරණා ටික ඒ තමයි කිසියම් වාක්‍යයක තියෙන්න පුළුවන් අංග 8 අපි දැන් හදාරුවා ඒ වගේම ඒ වාක්‍යවල ස්වභාවය අනුව ඒවයි වර්ග තුන සරල වාක්‍ය සංහතේව සංහිත වාක්‍ය සහ සංකීර්ණ වාක්‍ය කියලා ඊට පස්සේ අපි කාරක ભેදිය පදනම් කරගෙන බෙදෙන කතෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය කියන වාක්‍ය වර්ග දෙක හඳුනාගත්තා මම හිතන්නේ ওই මූලික ප්‍රවේශය අපිට වැදගත් වේවි ඔය දැනුම වැදගත් වේවි වාක්‍ය නිර්මාණය කරන්න මෙතෙන් සිටම උත්සාහ කරනවා පහුගිය වැඩසටහන්වලදී කියන්නේ මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී ආපු වාක්‍ය රටා කිහිපයක් ආශ්‍රිතව ගොඩනැගෙනු වාක්‍ය කිහිපයක් සදොස් නිදොස් කරන්නට ඊට පෙර ආතුව මා කැමති මද විරාමයකට යන්න ෆාතිමා ඔව් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට විරාමෙන් අනතුරුව සිංහල විෂයයට අදාළව තවත් කරුණු සාකච්ඡා කරන්නට රසික විද්‍යානගමගේ දේශකතුමන් සමග සූදානම් වෙන්නේ අපි කෙටි විරාමයක් ලබා ගමු විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එක්වන්නේ නැනපලස විශේෂ අධ්‍යාපනික වැඩසටහනත් සමගයි. අපි මතක් කරන්න ඕනේ මේ නැනපලස වැඩසටහනේ සියලුම කොටස් ඔබට YouTube හරහාත් නරඹන්නට පුළුවන්. ස්වර්ණවාහිනී YouTube channel-ේ ඔසෙත් නැනපලස සියලු වැඩසටහන් ඔබට නරඹන්නට හැකියාව තියෙන නිසා අපි ඒ පිළිබඳවත් මතක් කරනවා. අපි සූදානම් වෙන්නේ මේ ළඟට අපේ සිංහල පාඩමේ ඊතර කොටස වෙත යොමු වන්නට. ඉතින් ඒ සඳහා අපි නැවතත් සම්බන්ධ කරගන්නවා. අද දවසේදී අපත් සමග සිංහල විෂය උගන්වන්නට අපත් සමග සම්බන්ධ වෙන ප්‍රවීණ දේශක රසික විදානකම මහතා ඔබතුමන්ට අවසන්. හොඳයි. අපි විරාමයට පෙර අතුව සාකච්ඡා කරමින් සිටියේ වාක්‍යංග, වාක්‍ය වර්ග සහ ඒ මූලික කාරණා ටික. මෙතන සිට අපි ඉදිරි කාලය තුළ ඒ වාක්‍ය ආශ්‍රිතව ගොඩනැගිච්ච රීති කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබට ප්‍රයෝජනවත් වන මේ පසුගිය
උසස් පෙළ විෂය ධාරාව සඳහා සිංහල විෂය උගන්වපු ගුරුවරයෙක් විදිහට පසුගිය අවුරුදු ගණනාවක දශක ගණනාවක විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමෙන් පසුව බහුලවම දක්නට ලැබිච්ච වාක්‍ය රටා කිහිපයක් තමයි මෙතන සිට මා ඔබට පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්නේ. ඔබට පේනවා මේ දැන් මේ බෝඩ් එක මත වාක්‍ය තුනක් තියෙනවා. කුසුමා කේලම්කාරියකද මායම්කාරියකද වෙයි. දක්ෂ ගායකයෙකු වූ සුනිල් ශාන්ත සංගීතඥයෙකුද වෙයි. වෙයි. ඊට පස්සේ සංගක්කාර දක්ෂ පිතිකරුවේ මෙන්ම කඩළු රකින්නෙක්ද විය. මේ වාක්‍ය තුනම ගොඩනගින්නේ එකම වාක්‍ය රීතියක් පදනම් කරගෙන ඒ තමයි උක්තය විස්තර කරන අනුඋක්තයන්. උක්තය විස්තර කරන අනුඋක්තයන් මතින් ගොඩනගෙන වාක්‍ය කීපයක් මේ තියෙනවා. පළමුව මෙහෙම රීතියක් තියෙනවා භාෂාවේ උක්තය විස්තර කරන අනුඋක්තයන්ද උක්ත රූපයෙන්ම තැබිය යුතුය. දැන් අනුඋක්ත කිව්වම මොකද්ද කියලා තේරෙන එකක් නෑ මං චුට්ට පැහැදිලි කරන්න දැන් මෙතන ගත්තමම කුසුමා කේලම්කාරියකද මායම්කාරියකද වෙයි මා මේ සාකච්ඡා කරන කුසුමා ලංකාවේ ඉන්න කුසුමෙක් නෙවෙයි බංග්ලාදේශ වල ඉන්න කුසුමෙක් ඒ නිසා ලංකාවේ ඉන්න කුසුමාලා මාත් කැමනාපන වෙයි කියලා මා විශ්වාස කරනවා ලංකාවේ ඉන්න කුසුමලා මේ ගති ලක්ෂණ නැති අය ඉන්නේ ඒක හොඳයි හරිද කේලම්කාරියක් මායම්කාරියක් ලංකාවේ කුසුමල එහෙම නෑ හරි ෂෝක් එතකොට කුසුමා කියන තැනැත්තිය එකාතකින් ඇය කේලම්කාරියක් එකාතකින් ඇය මායම්කාරියක් ඒ අන්න මෙන්න මේ දෙකට අපි කියනවා අනුඋක්ත කියලා එතකොට කුසුමනේ උක්තය කුසුම උක්තය හරිද කේලම්කාරිය සහ මායම්කාරිය අනුඋක්තය දැන් මේ වාක්‍යයටත් අපි යමු දැන් අපිට මෙතනද කියන්න ඕන කෙනා කියන්න ඕන කෙනා දැන් කුසුම ගැන මේකද කියන්නේ මේකද කියන්නේ සුනිල් ශාන්ත ගැන එයා තමයි උක්තය මට මේට වඩා චුට්ටක් හෙමින් පැහැදිලි කළ යුතු නමුත් අපිට කාලයත් එක්ක කරන සටනක් නිසා ටිකක් වේගින් යන්න වෙනවා වැඩේ සුනිල් ශාන්ත තමයි උක්තිය අන්න සුනිල් ශාන්ත එකාතකින් ගායකයෙක් අනිත් අතින් සංගීතඥයෙක් එතකොට මෙන්න මේ දෙක තමයි අනුක්තයන් දෙක තව වාක්‍යයක් ගන්නවා ඔබ ක්‍රිකට් රසිකයෙක් නම් ක්‍රිකට් ලෝලියෙක් නම් ඔබ හොඳින් දන්නා පුද්ගලෙක් ඒ තමයි කුමාර් සංගක්කාර ඒ සංගක්කාර කියන පුද්ගලයා මම ගත්තා ඔහු එකාතකින් පිතිකරුවෙක් අනිත් අතින් කඩු රකින්නෙක්. එතන මේ වාක්‍ය තුනේම තියෙනවා උක්තේ විස්තර කරන අනුක්තයන් දෙක බැගි. දැන් බලමු. මේකේ නීතිය මොකක්ද කියලා පළවෙනි එක. උක්තේ විස්තර කරන අනුක්තයන්ද අනුක්තයන්ද උක්ත රූපයෙන් තැබිය යුතුය. එතකොට කුසුමා කුසුමා තමයි උක්තය. ආඛ්‍යාතේ වෙයි කියන්න බෑ. එතකොට අපි නිවර්දි කරන්න ඕන එක වන්නීය කියලා. මොකද කුසුමා ස්ත්‍රීලිංගයිනේ. ඔය දරුවෝ දන්න ඕන කෙනෙක් නේද උක්තය ස්ත්‍රීලිංග ඒකවචන නම් අපි ආඛ්‍යාතයත් ඒ විදිහට තියන්න ඕන වන්නීය එතකොට උක්තේ විස්තර කරන අනුක්තයන්ද උක්ත රූපෙන් තියෙනකොට කේලම්කාරියක් බවට පත් වෙනවා මෙතන උක්ත වෙන්න එපාය මෙතන මායම්කාරී යක් ද වන්නීය ternary කේලම්කාරියක් පළවෙනි උක්තියත් පළවෙනි අනුක්තියත් උක්ත වෙනවා දෙවනි අනුක්තියත් උක්ත වෙනවා නැවත වතාවක් කුසුමා කේලම්කාරියක්ද මායම්කාරියක්ද වන්නේය හැබැයි මෙතෙන්දී ඔබට පේනෝ මේ අනුක්තයන් දෙක සම්බන්ධ වෙලා තියෙනවා වූ කියලා පදයකින් වූ කියලා පදයකින් භාෂා විද්‍යාව අපි මේ වයන්නාසිතව ගොඩනගෙන පද වලට කියනවා ව ධාතුයේ පද කියලා ව ධාතුයේ පද කීපයක් තියෙනවා ව වි ඌ නොවි වන වයන මුල් කරගෙන ගොඩනගෙන පදනේ ව ධාතුයේ පද එතකොට මෙතන තියෙනවා ඌ කියලා එහෙම වුණොත් වෙන්නේ අපිට පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කළොත් සාමාන්‍ය පෙළ වේවා උසස් පෙළ වේවා මේ වර්ගී වාක්‍ය බොහෙවින් දක්නට ලැබෙනවා එතකොට වෙන්නේ ඒ ව ධාතුයේ පදයට පෙර අනුක්තය අනුක්ත වෙලා පසු අනුක්තය උක්ත වෙනවා ඔය අනුක්තයි උක්තයි පැටලිලා මොනවා වෙයිද දන්නේ නැහැ ඒ නිසා මම මේ සරලව කියන්නම් මේ පෙර පදය කියන්නේ පෙර අනුක්තය පසු පදය කියන්නේ පසු අනුක්තය පෙර අනුක්තය මොකද වෙන්නේ අනුක්ත විය යුතුයි පසු එක උක්ත විය යුතුයි ඒ කියන්නේ ගායකයෙකු මේ කොටස හරි
හැබැයි පසු අනුක්තිය වදාත්වය පදයට පසු අනුක්තිය මෙතන සංගීතඥයෙකු වැඩි සංගීතඥයෙක් කියලා නිවැරදි වෙන්න ඕන හරිනේ පැහැදිලිනේ හරි ඊළඟට දැන් මෙතනට යනවා එක නීතිමන් චුට්ටක් සඳහන් කරන්නම් උක්තිය විස්තර කරන අනුක්තයන් දෙකක් වදාත්වයේ පදයකින් සම්බන්ධ වූ විට මෙන්න මේ කියන වදාත්වයේ පදයකින් සම්බන්ධ වූ විට වදාත්වයේ පදයට පෙර අනුක්තය අනුක්ත වෙලා පසු අනුක්තය උක්ත විය යුතුයි ඔය රීතිය ඔය විදියටම වළංගුයි මෙන්න මේ උක්තිය විස්තර කරන අනුක්තයන් දෙකක් මෙන්න නිපාතෙන් සම්බන්ධ වුණාම මෙන්න නිපාතෙන් සම්බන්ධ වුණාම තේරුණාද මෙන්න නිපාතෙන් සම්බන්ධ වුණාම වෙන්නේ පෙර අනුක්තය අනුක්ත වෙලා පසු අනුක්තය උක්ත වෙනවා ඒ කියන්නේ පිටිකරුවෙක් නෙවෙයි එතකොට පිටිකරු වෙකු බවට පත් වෙනවා කඩුල් රකින් නෙක් බවට පත් වෙනවා ඔබට දැන් මේ වාක්‍ය තුන තේරෙන්නේ නැති උක්තේ විස්තර කරන අනුක්තයන් ද උක්ත රූපෙන් තැබිය යුතුය දෙක උක්තේ විස්තර කරන අනුක්තයන් දෙකම වදාත්ව පදයකින් සම්බන්ධ වෙලා තියෙනවා නම් පෙර අනුක්තේ අනුක්ත වෙලා පසු අනුක්තේ උක්ත විය යුතුය තුන උක්තේ විස්තර කරන අනුක්තයන් දෙකක් මෙන්ම නිපාතෙන් සම්බන්ධ වෙලා තිබේ නම් ඒත් අර විදියටම පෙර අනුක්තේ අනුක්ත වෙලා පසු එක උක්ත වෙනවා හරි දැන් ඒ වාක්‍ය රටා තුන ඔබට තේරෙන්නේ නැති මම තවත් යනවා ඔබට මේ විභාගයේදී මගේ ප්‍රධාන ඉලක්කය උසස් පෙළ විභාගයේ ව්‍යුහගත හතරවෙනි ප්‍රශ්නය එහි කොටස් 15 සහ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 19 වන බහුවර්ණීය ගොඩනැගෙන වාක්‍ය සඳහා ඔබට උදව්වක් වන්නට ඊළඟට මම මෙහෙම ගන්නවා වාක්‍යයක් මේ ආකාරයට ඔය මේ ඔබ දන්නවා මේ ජනප්‍රියම වාක්‍ය රීතියක් තියෙනවා ඔහුත් ඇයත් මම මෙතන ඇයට ඉස්සෙල්ලා ගන්නවා ඔහුත් නුඹත් ඇයත් ඇයත් වතුර අපි ගමු ගෙනේ කියලා ගෙනේ වාක්‍ය වැරදි ගෙනේ එතකොට මේ වාක්‍ය නිවැරදි කරද්දී ඔබට පේනවා බුදනෝ භාෂාවේ පුරුෂ ભેදයක් තියෙනවා උත්තම මධ්‍යම ප්‍රථම කියලා ඔබට පේනවා මේ ඔහුත් මම මෙතන මම ගන්නවා ඔහුත් අයින් කළා මම ගන්නවා වඩාත් පැහැදිලි කිරීම සඳහා හරිද මම භාෂාවේ පුරුෂ ભેදය මෙලලා විස්තර කරන්නට අපහසුයි මොකද එය සංකීර්ණ ගොඩක් වෙලා යන වැඩක් මේ තුන ඇසුරින් ඔබට පැහැදිලි කරන්න පුළුවන් මම කියන එක උත්තම පුරුෂයයි නේද නුඹ කියන එක මධ්‍යම පුරුෂයයි ඇය නැත්නම් අපි ඇය ප්‍රථම පුරුෂයයි නේද එතකොට මෙහෙම ආවොත් මෙන්න මේ සම්බන්ධ වෙච්ච නිපාතයක් තියෙනවා ඔබට පේනවද පුතා සම්බන්ධ වෙච්ච නිපාතයක් තියෙනවා නේද මේ මේ නිපාත පවුලේ ඉන්නව තව තුන් දෙනෙක් ත් තියෙනවා ද ඉන්නවා ඊ ඉන්නවා හා මේක මමත් නුඹත් ඇයත් කියලා කිව්වත් මමයි නුඹයි ඇය කිව්වත් මමද නුඹද ඇයද කියලා කිව්වත් මම හා නුඹ හා ඇය හා කිව්වත් එකමයි මේ නිපාත වලට අපි කියන්නේ සමුච්ඡයාර්ථේ නිපාත මේ සමුච්ඡයාර්ථේ නිපාත වලින් උක්තයන් කීපයක් සම්බන්ධ වුණාම උක්තයන් කීපයක් සම්බන්ධ වුණාම ආඛ්‍යාතේ තියන්නේ ඒ අතර ඇති මේ වාක්‍ය හොඳට බලන්න ඔබ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල වැඩි වශයෙන්ම ආපු වාක්‍ය රටාවක් මෙහි ආඛ්‍යාතේ තියන්නේ මේ උක්තයන් අතර ඒ කියන්නේ සමුච්ඡයාර්ථේ නිපාතෙන් සම්බන්ධ වෙච්ච උක්තයන් අතර තියෙන වැදගත්ම පුරුෂය නියෝජනය කරන පදේ බහුවචනයට අනුව වැදගත්ම පුරුෂය නියෝජනය කරන පදේ බහුවචනය දැන් ඔබට පේනවා
पुरुष तुन पिलिंग वेदगात्मिक उत्तम उत्तम गिरा मम अलगड़ती मध्यम पुरुष मध्यम पुरुष नुंब तोपि युष्मता युष्मतियोब ये पद इतोट वेदगात्म पुरुष मम එතකොට අපි ආඛ්‍යාතිත යන්නේ මේ වැදගත්ම පුරුෂය නියෝජනය කරන පදේ බහුවචනෙට අනුව. ඒ කියන්නේ මම කියන පදේ බහුවචනේ අපි හිතින් මවා ගන්න ඕන. ඔබ දන්නවා මම කියන වචනේ බහුවචනේ අපි. ඒක අපි කියන අර්ථයෙන් තමයි මේක ආඛ්‍යාතිත යන්න ඕන. එතකොට ඔබ දන්නවා ගෙනේ කියලා තියන්න බෑ පුතේ දුවේ එන්නේ මොකද්ද ගෙනෙමු. ගෙනෙමු. මේක දයන්නේ සම්බන්ධ වුණත්, හායන්නේ සම්බන්ධ වුණත්, ඊවලින් සම්බන්ධ වුණත් अत्तुलिं संबंधुनात मे रीतिय मे आकारेम एक आकारेम गोडनगिनवा मम हितन्ने ओबट एय होंदिन वेटेन्नट ऐति ईट पस्से तवत् अपि मे पसुगिय विभाग प्रश्न पत्र सह ए गोडनगिच्च प्रश्न रटा वाक्य रटा अध्ययने कराद्दि निरन्तरेण्म अपिट हम्ब वेच्च तवत् वाक्य रटावकट मम यनवा हमुदा सेबलुन ओकली सैम विपत क दीम अपट पीट वन्नन वे वाक्य वलन चुट्टा युदहमुदा सेबलुन ऊ कली सैम विपतक दीम अपट पीटवन्नन वे गंगमतुरावत नायगियात त्रस्तवादी प्रहार सिद्ध उनात रोगाबादावत रट अनतुरे हिलन हेमावस्तावकम ओउन इद्रियट विल्ला अपट शक्तियक केनवा ओउन तो पार्यक वशेन तय ममी वाक्य करते देंगो बट पेनो मेतन तीनो में ऊ कली किल निपात्यक ऊ कली ඕකලී මේ ඕකලී නිපාත පෞලී ඉන්න තුන් දෙනෙක් ඉන්න සමාජිකයෝ ඒ තමයි වනාහි නම් ඕකලී මේ තුන් දෙනාට අපි කියන උපන්‍යාසයේ නිපාත ටිකක් බර නමක් තියෙනවා උපන්‍යාසයේ නිපාත කියලා ඒ උපන්‍යාසයේ නිපාතකින් සම්බන්ධ වෙනවා නම් උක්තියන් දෙකක් ඒ දෙකම උක්තරූපෙන් තියන උපන්‍යාසයේ නිපාතකින් වනාහි නම් ඕකලී ඒ උපන්‍යාස නිපාතෙන් සම්බන්ධ වෙන ඒ උක්තයන් අර්ද උක්තරූපෙන් තියන්නට ඕන සම්බන්ධ වෙන පද දැන් ඌකලී නිපාතෙන් සම්බන්ධ වෙන්නේ මෙතන සෙබලුන් කියන එකයි පිහිට වන්නන් කියන එකයි සෙබලුන් කියන එකයි පිහිට වන්නන් කියන එකයි එතකොට සෙබලුන් කියන පදේ මට මීට පෙර ආතුව වාක්‍ය නිර්මාණය කරද්දී මුලදීම කියන්න ඕන කාරණාවක් තිබර उक्त पद अनुक्त पद बवट पत्ते उक्त पद अनुक्त पद बवट पत् तीन मेके क्रमया मम मि अप तोता तोपि तोप नुंब नुंब ओब ओब युष्मत युष्मतुन हे हितेम ओहो ए ओ ओ तमो एय मो तमो मैय ओहु ओन एक एकु अक अक ओ अन ओ उन हो उन ඔය ප්‍රත්‍යසහ පද සතහන ඔබේ මතකයේ තිබිය යුතුයි මේ වාක්‍ය ගොඩනගද්දී ඒ අනුව සෙබලුන් උක්ත වුණාම එන්නේ සෙබලුන් කිව්වම උන්නේ උක්ත වුණාම ඌ වෙනවා සෙබලු ඒ වගේම පිහිට වන්නන් කියන එකත් උක්ත විය යුතුයි මොකද උපන්‍යාස නිපාතෙන් සම්බන්ධ වෙන පද දෙක මුක්ත වෙන නිසා ඒතර පිහිට වන්නන් නෙවෙයි පිහිට වන් නෝ මොකද අන් කියන ප්‍රත්‍ය උක්ත පදයේ ඕ නිසා පිහිට වන් නෝ मैं वे की ना क्या वर्दी ने ऐ युदहमुदा सेबल तमाय कत्रो इतोड़िया बहुवचनिया उक्त बहुवचनिया वे की अन बे इतना निवर्दी तो कोमद वेती किया
මගෙන් ඔබට මේ වාක්‍ය රටාවත් තේරෙන්නට ඇති කියලා. ඊළඟට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරද්දී අපිට බහුලව තවත් දක්නට ලැබෙන තවත් වාක්‍ය රටාවක් තමයි මේ ප්‍රයෝජ්ජක් ක්‍රියා සහිත වාක්‍ය. ප්‍රයෝජ්ජක් ක්‍රියා සහිත වාක්‍ය. අපි මෙහෙම ගමු. තාත්තා මෙහෙ කරුවන් ලවා වැඩ කරවති. තාත්තා මෙහෙ කරුවන් ලවා වැඩ කරවති. හරිද? සාමාන්‍ය අපේ රටේ වැඩ කරන්ට කලින් වඩා කරවන්න අය වැඩි හින්දා හරිද? මේ ප්‍රයෝජ්ජක් ක්‍රියා වාක්‍ය බහුලයි. දැන් මේ වාක්‍යයේ ප්‍රයෝජ්ජක් ක්‍රියා වාක්‍යයක ඉන්න අංග හතරක්. අංග හතරක්. එක් පළමු කිනා තමයි ක්‍රියාව මෙහෙවන්න. ක්‍රියාව මෙහෙවන්න. මේ ඉන්නේ ක්‍රියාව මෙහෙවන්න. අපි එයාට කියනවා ප්‍රයෝජක කියලා. මෙහෙවන කට්ටිය. එයාලා තමයි වැඩියෙන් ඉන්නේ. ආයතනික වේවා, ගෙදර වේවා, ලොක්ක වෙන්න හදන අය මෙහෙවන කට්ටිය තමයි වැඩි. නේද? ඒ ප්‍රයෝජකගේ මෙහෙවීම යටතේ ක්‍රියාව කරන්නාට අපි කියනවා ප්‍රයෝජ්ජ කියලා. එයාගේ නම ප්‍රයෝජ්ජ. ප්‍රයෝජකගේ මෙහෙවීම යටතේ ප්‍රයෝජ්ජ විසින් සිදු කරන ක්‍රියාවට කියනවා ප්‍රයෝජ්ජ ක්‍රියාව කියලා. මේ ප්‍රයෝජ්ජ ක්‍රියාව. පැහැදිලිනේ? ප්‍රයෝජක ක්‍රියාව මෙහෙවන කෙනා. ප්‍රයෝජ්ජ මෙහෙවීම යටතේ ක්‍රියාව කරන කෙනා. සමනගේ පෞලි වැඩි මල්ලය ප්‍රයෝජකල වෙනවා. බාලයෝ බඩ පිස්සු හැමතිස්සෙම ප්‍රයෝජ්‍ය වෙලා දන්නවනේ නේද? නාහින් අඬාඩ හිතින් බැන බැන අනුන්ගේ වැඩ කරලා දෙනවා. ඒ නිසායි ප්‍රයෝජ්‍ය කරන ක්‍රියාවට අපි කියනවා ප්‍රයෝජ්‍ය ක්‍රියාව කියලා. හරිද? දැන් වාක්‍යයේ රීතිය මේකයි. මේ වාක්‍යයක ප්‍රයෝජ්‍ය උක්ත විය යුතුයි. එන්න මෙයා උක්ත වෙන්න ඕන. මෙයා උක්ත වෙන්න ඕන. ප්‍රයෝජ්‍ය අනුක්ත විය යුතුයි. මෙයා අනුක්ත වෙන්න ඕන. ප්‍රයෝජ්‍ය අනුක්ත විය යුතුයි. මෙයා අනුක්ත වෙන්න ඕන. ප්‍රයෝජකට අනුව ආඛ්‍යාතය තිබිය යුතුයි. ප්‍රයෝජකට. ඒ කියන්නේ මෙයාට අනුව තමයි ආඛ්‍යාතය. එතකොට තාත්තා කියන පදේ තමයි ප්‍රයෝජක. එයා පුරුෂ ලිංග ඒකවචනියක්. ඒ නිසා කරවති කියන ප්‍රයෝජ්‍ය ක්‍රියාව වැරදි. ඒක ඒකවචනට හැරුණාම ප්‍රයෝජ්‍ය ක්‍රියාව කරවයි කියලා නිවැරදි වෙන්න ඕන. ඔබ මතක තබා ගත යුතු දේ ප්‍රයෝජ්‍ය උක්ත විය යුතුයි. ප්‍රයෝජක උක්ත විය යුතුයි. ප්‍රයෝජක උක්ත විය යුතුයි. ප්‍රයෝජ්‍ය අනුක්ත විය යුතුයි. ප්‍රයෝජකට අනුව ආඛ්‍යාතය ප්‍රයෝජ්‍යක්‍රියාව තිබිය යුතුයි. ඔය වාක්‍යයත් බහුලව අපිට හමු වෙච්ච වාක්‍යයක්. එක්කෙනෙක් මට බැන වැදුනහ. අයෙක් සංගවීසට මට හු කීය. ඔක්කොම වින්දිමන්. නේද? එතකොට දැන් මෙතන තියෙනවා අයෙක්. මෙතන තියෙනවා කෙනෙක්. ඔය පවුලේ ඉන්නවා තව සමාජිකයෝ කීප දෙනෙක්. ඒ තමයි ආ
සමහරෙක් ඇතැමෙක් කිසිවෙක් කවුරු කවුරු හරි කෙනෙක් අයෙක් සමහරෙක් ඇතැමෙක් කිසිවෙක් කවුරු මේවට කියන්නේ නිත්‍ය බහුවචන ලියාපදිංචි බහුවචන එතකොට ආඛ්‍යාතය ඒක වචනින් තියන්නට ඕන එනම් හූ කීහ කියන එක හරි අයෙක් සැඟවී සිට හූ කීය දැන් නිත්‍ය බහුවචන දෙන ලක්ෂණේ තමයි බැලූ බැල්මට පේන්නේ එක්කෙනෙක් වගේ ඒකයි මේවා නිත්‍ය බහුවචන කියන්නේ බැලූ බැල්මට දැන් බාහිරින් පේන්නේ ඔබට මේක ඒක වචනයක් වගේනේ අයෙක් කියන්නේ නම් එක්කෙනෙක් වගේ දැන් එන්නේ නමුත් මේවා නිත්‍ය බහුවචන විදිහට සැලකේ නිත්‍ය බහුවචනයක් උක්ත වුණාම ආඛ්‍යාතේ බහුවචනෙන් තියන්නට ඕනේ හැබැයි නිත්‍ය බහුවචනයක් මුලට ඒකවාචී පදයක් ඒකවාචී පදයක් කියන්නේ පැහැදිලිව එක් අයෙකු බව සඳහන් වන පදයක් ඒකවාචී පදයක් එක් කෙනෙක් යම් කෙනෙක් දොස්තර කෙනෙක් ඇමති කෙනෙක් නෝනා කෙනෙක් මහත්ය කෙනෙක් නැන්නේ නේද නෝනා කෙනෙක් ඔය විදිහට ඕන එහෙම යෙදුනොත් නෝනා කෙනෙක් වම එක්කෙනා බව පේනවා පැහැදිලිව ඇමති කෙනෙක් වම එක ඇමති බව පේනවා එතකොට නේද ඒකවාචී පදයක් යෙදුනම ආඛ්‍යාතය තියන්නේ एक वचन क्या नित्य बहुवचन या मुलट एक वाची पद आख्याते एक वचन बेन वेदुन क्या बे एक वचन बेन वेदु ने वाक्य रटावत अपिट बहुगीय विभाग तिक ससंदा बली मेदी सुलभ बहुलव हम इच्छ तवत एक वाक्य रटावक अपिट द्वेपुते में खाली अस्तिक करंतीन लोकु सक्नाक्तियन्ने නේද භාෂාව කියන්නේ අනන්ත පරිමාණ සාගරයක් එහි ප්‍රීති ඒ ආකාරයෙන්ම අනන්ත පරිමාණයි ඉතින් මේ හෝරාවක එකමාර්ක කාලයක් තුල ඒ වගේ භාෂාවක තියෙන සමස්ත රීති ගෙන හැර දක්වන්නට සමත් විශ්වකර්මයක් නෙවෙයි මම මම උත්සාහ කරන්න හැකියතාක් ඔබට මේ උදව්වක් වෙන්නට ඊළඟට අපි දන්න මේ තොම මෙන්න මේ තොමෝ කියන නිපාතය पदे भाविता हर्द शाला तुमो सभा तुमो शाला तुमो सभा तुमो विशाखा तुमो ये दिन मैंने में तुमो की न पदे एक स्त्रीलिंग एक वचन पदया एनिसा मतकता बागन नुब ප්‍රාණවාචී හෝ අප්‍රාණවාචී දැන් විශාකා කිව්වම ඔබ දන්නවනේ විශාකානේ බෞද්ධ ඉතිහාසයේ අම්බෙන පරමාදර්ශී කාන්තාවක්නේ ඒතර විශාකා කිව්වම ඇය ප්‍රාණවාචී සභාව අප්‍රාණවාචී ශාලාව අප්‍රාණවාචී එතකොට ප්‍රාණවාචී පදයක් හෝ අප්‍රාණවාචී පදයකට පස්සුව තොමෝ යෙදුනත් ඒ කියන්නේ පණ තියෙන එකකට පස්සේ තොමෝ යෙදුනත් පණ නැති වස්තුවකට පස්සේ තොමෝ යෙදුනත් ආඛ්‍යාතේ ස්ත්‍රීලිංග ඒක වචනින් තැබෙන්න ඕන එහිඳ සබාතුමෝ සතුටින් විසිර ගියාය ඉස්සර කාලේ තිබිච්ච පාසල් ශිෂ්‍ය සමිතියේ වාර්තාවලියපු ලේකම් වරයෝ වරියෝ මේ වාක්‍ය හොඳට මතක ඇති ඉන් අනතුරුව සබාතුමෝ සතුටින් විසිර ගියාය ස්ත්‍රීලිංග एक वचन मग्निसाध्या प्राणवाची अप्राणवाची ओनेम पदेकट पशु तमो यदुनम एक आख्याद्य स्त्रीलिंग एक वचन तबियुत निशा हरद इतकुट एतनेतलिंग अवसंगन वाक्य दिन एतनेत आख्यात कियल वह संबंधे मम कुंची विग्रह अकरा ඇත නැත එක වාක්‍යයක් ගන්නම්කෝ මේ ආකාරයට අර මේ ආකාරයට ගන්නම්කෝ මහ මග අසල ලස්සන දරුවෙකු ඇත නමුදු ඔහුට බාර කරු වෙකු නැත මහමග අසල ලස්සන දරුවෙක් ඇත නමුදු ඔහුට බාර කරු වෙකු නැත අර්ථ
දැන් මේකේ එකම වාක්‍යයේ තියෙන මේ කොටස් දෙක මේ ඇත නැත ආඛ්‍යාතවල මම ඔබට ඉස්සෙල්ලා පළමු පැහැදිලි කිරීමේදී විස්තර කරලා දුන්න මේ ආඛ්‍යාත පූර්ණිය කියන්නේ කවුද කියලා දැන් ඔබට පේනවා මේ වාක්‍යයේ ඇත කියන්නේ ආඛ්‍යාතය එතකොට මේ දරුවෙකු කියන පදය ආඛ්‍යාත පූර්ණිය මෙයා ආඛ්‍යාත පූර්ණිය හරිද මෙතන බාරකරුවෙකු කියන එකත් ආඛ්‍යාත පූර්ණිය මතක තබා ගන්න ඇත හෝ නැත යන ආඛ්‍යාතවලට අදාළ ආඛ්‍යාත පූර්ණ උක්ත රූපයෙන් තැබිය යුතුය උක්ත රූපයෙන් තැබිය යුතුය අර්ධ ඇත හෝ නැත ආඛ්‍යාතවලට අදාළ ආඛ්‍යාත පූර්ණ උක්ත රූපයෙන් තියනවා එහෙනම් මහමග අසල ලස්සන දරුවෙක් ඇත නමුදු ඔහුට බාරකරු වෙක් නැත පැහැදිලිනේ හැබැයි මෙතන තව කතන්දරයක් තියෙනවා අර්ධ අපි ගමු මෙහෙම වාක්‍යයක් අද වැඩ සටහන මෙහෙය වන නිවේදකයෙක් පැමිණ නැත අපි දැන් සරණවාහිනී ආයතනයේ කියලා මේ අපි දැන් මේ වැඩසටහන මේ වෙන ආයතනයේ කියලා වැඩසටහන නියමිත වෙච්ච නිවේදකයෙක් අද ඇවිල්ලා නැහැ කියලා හිතමු උපකල්පනයක් පමණයි හරිද එතකොට මෙතනත් නැත තියෙනවා මෙතනත් නැත තියෙනවා හැබැයි මම පෙර කී පරිදි මේකෙ නිවේදකයෙක් මේ ලියද්දි පොඩි කෑලි හැල්ලලා තියෙනවා ගණන් ගන්න එපා නිවේදකයෙක් දැන් මෙතන නිවේදකයෙක් කියලා උක්ත කරන්නේද නැත ඇයි ඇත නැත ආඛ්‍යාතවලට පෙර ඒ කියන්නේ ඇත හෝ නැත කියන මේ ආඛ්‍යාතවලට පෙර පූර්ව ක්‍රියාවක් හෝ මතක තබා ගන්න භාව ක්‍රියාවක් ඒවා පූර්ව ක්‍රියා කියන්නේ මොනවද භාව ක්‍රියා කියන්නේ මොනවද කියලා ටිකක් විස්තර කරන්න කාර්යයක් අවශ්‍ය වෙනවා පූර්ව ක්‍රියාවක් හෝ භාව ක්‍රියාවක් කියදුනොත් දැන් මෙතන පැමිණ කියන්නේ ඔබ දන්නවා පූර්ව ක්‍රියාවක් එහෙනම් ඇත නැත වලට පෙර පූර්ව ක්‍රියාවක් හෝ භාව ක්‍රියාවක් කියදුනොත් කතරු මොකද්ද වෙන්නේ අනුක්ත වෙනවා පුතේ ඒ නිසා නිවේදකෙක් නෙවෙයි එන්නේ නිවේදකයෙකු මේ හොඳට ඔබ මතක තබා ගත යුතුයි මේ උගුල් ඔබට විභාගයේදී බොහෝ විට හමු වෙනවා උගුල් මැගහැර යන්න රීති හරියට හදාරන්න භාව ක්‍රියාවක් කියන ගන්නු කරනු නටනු ඒ වගේ ඔය දන්ත ජිනු යන්න සහිතව අවසන් වෙන ක්‍රියා භාව ක්‍රියා එතකොට ඒ වගේ එකක් කියදුනත් පූර්ව ක්‍රියාවක් කියදුනත් වාක්‍ය මොකද්ද වෙන්නේ එහි කතෘ අනුක්ත වෙනවා හරිද ඒකත් ඔය පසුගිය ප්‍රශ්න පත්‍ර ඔබ විමර්ශනය කළොත් එම ඔබට බහුලව මේ උගුල ඔබට දක්නට ලැබෙනවා අපි උගුල් වල නොවැටි යන්න නම් මේ කාරණා හරියට හදාරන්නට දැනගන්නට සිද්ධ වෙනවා ඊළඟට ඔය මේ මෙතර සමූහාර්ථවාචී පද භාවිතාව ගැන ඔබ දන්න ඕනේ සමූහාර්ථවාචී පද රල් පෙල කැල මුල ගන රංචුව රෑන මේවට කියන්නේ අපි සමූහාර්ථවාචී පද කියලා පුතේ සමූහාර්ථවාචී පද තව තියෙනවා මෙවැනි සමූහාර්ථවාචී පදයක් යෙදුනොත් හොඳට ඔබ බලන්න ඒ සමූහාර්ථවාචී පදයට පෙර පදය ප්‍රාණවාචීද නැත්නම් පෙර පදය අප්‍රාණ වාචීද කියලා පෙර පදය ප්‍රාණවාචීද එසේ නැතහොත් අප්‍රාණවාචීද කියලා සමූහාර්ථවාචී පදයකට පෙර පදය ප්‍රාණවාචී නම් ආඛ්‍යාතය තියන්නේ බහුවචනේ සමූහාර්ථවාචී පදයකට පෙර පදය අප්‍රාණවාචී නම් ආඛ්‍යාතය තියන්නේ ඒක වචනේ මම උදාහරණ දෙකකින් පැහැදිලි කරන්නම් හරිද කොක් රෑන් නැත්නම් අපි කියමු බිංගු පෙළ බිංගු කියන්නේ මීමැස්සනේ බිංගු පෙළ අවට පරිසරය මනමත් කරති බිංගු පෙළ
ඇයි බිංගු පෙළ කියන කේ පෙළ කියන සමූහාර්ථ වචන පදයට පෙළ ඉස්සලා තියෙන බිංගු බිංගු කියන්නේ මීමැස්සෝ ප්‍රාණවාචීනේ ඒ නිසා මොකද්ද මන මත් කරති ඒකම ගන්නවා මැදුරු පෙළ මැදුරු පෙළ පෙළම ගමු අපි මැදුරු පෙළ එතකොට මැදුරු කියන්නේ අප්‍රාණවාචී පදයක් වැටුණානේ මැදුරු අප්‍රාණවාචී නිසා ආඛ්‍යාතය ඒක වචනෙන් තියන්න මැදුරු පෙළ නගරය අලංකාර කරයි මැදුරු පෙළ නගරය අලංකාර කරයි පැහැදිලිනේ සමූහාර්ථවාචී පදයකට ඒ බද්ධ වෙච්ච පෙර පදය ප්‍රාණවාචී නම් සාමාන්‍යයෙන් අපි ආඛ්‍යාතය බහුවචනෙන් තියනවා ඒ සමූහාර්ථවාචී පදයකට පෙර පදය අප්‍රාණවාචී නම් පණ නැති වස්තුවක් නම් නපුංසක ලිංග පදයක් නම් අපි ඒක ආඛ්‍යාතය ඒක වචනෙන් තබනවා මේ වාක්‍ය රටාවත් ඔබ දකින් නැති සුලබව බහුලව භාවිතාවන වාක්‍ය රටාවක් හරිද ඊළඟට තවත් ඔය මේ හෝනිපාත්‍ය තම ගන්නවා මේ ගොඩක් දුරට මේ නිපාත යෝග තමයි වාක්‍ය වල තියෙන්නේ මම අදෙච්චර සංකීර්ණම වාක්‍ය වලට ගියේ නැහැ මොකද සංකීර්ණ වාක්‍ය මෙතන ගත්තොත් අපිට පැහැදිලි කරන්න විශාල කාලයක් අවශ්‍ය නිසා ඉතා සරල වාක්‍ය ටිකක් ගත්තේ මේ මම ගන්නවා මම නොහොත් නුඹ මම නොහොත් නුඹ අර්ධ මිදුල අතුගාමි හරිද මිදුල අතුගාමි මේ වාක්‍ය සදොස්ද නිදොස්ද සදොස් වාක්‍යයක් සදොස් වාක්‍යයක් ඇයි එහෙම වෙන්නේ කොහොමද එහෙම වෙන්නේ मैंने भी वाक्य ऐ मट बन वादिति मम नोसितमी मैं कहता हूँ मैं बहुल वापु वाक्य रटा वाक मगे तने मेकर नोकी वोत्ते म मगे गाडू वाक्य नो आ मैं अर्थ क्या संशयार्थ वाक्य सक्या केवल संशय
සංශයාර්ථයක් හැඟෙන වාක්‍ය. මෙහෙම වාක්‍යාව මේ වාක්‍ය දෙකට කැඩෙනවා. මම ඔබට කිව්වා සේම මේ කොටස අන්තර් වාක්‍ය මේ කොටස ප්‍රධාන වාක්‍ය. එතකොට වදිති වැදුනහයි. එහෙම යෙදෙන්නේ. අනතීත කාල නම් වදිති අතීත කාල නම් වැදුනහයි. එතකොට මෙන්න මේ විදිහට යෙදෙන මේ ක්‍රියාපදයට නැත්තම් මේ වාක්‍ය අතර කියනවා සංශයාර්ථ ක්‍රියාව කියලා. මේ සංශයාර්ථ ක්‍රියාවෙන් හැඟවෙන පදය අනුක්ත විය යුතුයි. අනුක්ත විය යුතුයි. ඒඳ ඈත් යන්න බෑ අනිවාර්යයෙන්ම නිසක වශයෙන්ම ඇය විය යුතුයි. මෙතන මේ ආවත් ඇය විය යුතුයි. එතකොට සංශයාර්ථ කොටස නැත්තම් මේ 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 අන්තර් වාක්‍ය කොටස හදලා ඉවරුණා ප්‍රධාන වාක්‍ය යුක්තියට අනුව එහි ආඛ්‍යාතය තියෙනවා. පැහැදිලිනේ ප්‍රධාන වාක්‍ය යුක්තියට අනුව එහි ආඛ්‍යාතය පිටවනවා. මේ වාක්‍ය බහුලව ඇවිල්ලා තියෙනවා. ඒක ඔබ සැලකිලිමත් විය යුතුයි. ඉතින් මේ මා විශ්වාස කරනවා ලැබිච්ච කාල සීමාවත් එක්ක කාල වේලාවත් එක්ක අපේ පාඩම අද මේ වැඩසටහන නියමිත පාඩම මේ පාඩම මෙතනින් අවසන් කරන්නට සිදු වෙනවා. ඉතින් මා විශ්වාස කරනවා පෞද්ගලිකව මේ අවස්ථාවේදී මා මේ වැඩසටහන සඳහා සම්පත්දායකයෙකු ලෙස යොදා ගැනීම පිළිබඳව ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයේ සමස්ත පාලක පාලන අධිකාරිය සහ සියලු කාර්ය මණ්ඩලයට මගේ අවංක ආදරය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම අපේ දරු අපේ දැයේ අපේ ජාතිය අපේ දේශයේ දරු දෙරියන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ වාතාවරණය කෙසේ වෙතත් ඔබ අකණ්ඩව ඔබේ ඉගෙනුම් කටයුතු අධ්‍යාපන කටයුතු ගෙදර සිට හෝ හැකි පමණ ඒ ක්‍රියාවලියෙන් නොමිදී පවත්වාගෙන යන්න කියලා. ඒ වගේම සමස්ත ලෝකෙම ලංකාවේ පමණක් නෙවෙයි සමස්ත ලෝකෙම මේ ව්‍යසනකාරී කොරෝනා රෝගයට ගොදුරු වෙච්ච සමස්ත ලෝකවාසීන්ටම ඉක්මන් සුවය සිත ප්‍රාර්ථනා කරමින් මම මේ වැඩසටහනින් සමු ගන්නවා. ඔබත් එක්ක නැවත එකතු වෙනවා ඔබ අපේ පාතිමා. ඔව් ඔබතුමාට අද බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී නැනපලස වැඩසටහන සඳහා උදායකත්වයේ ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මතක් කරන්නට ඕන උසස් පෙළ සඳහා මුහුණ දෙන අපේ ආදරණීය දරුවන් වෙනුවෙන් කලා විෂය ධාරාවේ සිංහල විෂය අද එක් කොටසක් ආවරණය කරන්නට අද දවසේදී ප්‍රවීණ දේශක රසික විදානගම මහතා අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් මතක් කරනවා නැවත වතාවක් උසස් පෙළ සඳහා සහභාගී වෙන දරුවන් විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ සඳහා සහභාගී වෙන දරුවන් ඒ වගේම ශිෂ්‍යත්වය සඳහා මුහුණ දෙන දරුවන් ඔබගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම අවම කර ගැනීමේ අරමුණින් තමයි අපි නැනපලස වැඩසටහන ස්වර්ණවාහිනිය ඔස්සේ මේ විදිහට ඉදිරිපත් කරන්නේ. තින් සතිය දින පහේම සවස 3:30 සිට 6 දක්වාම ස්වර්ණවාහිනියත් සමග රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අද දවසෙන් අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.